අපි යන්දම්ම බලලන්න ර බෙන්දකළු යම් මංවයා ගැම්ම කණ්ඩාස මර කෑම ජාති ටිකක් දැන් හදල තියෙන්නේ කියලකි අයි වෙලා මගේ මහත්තමාව වැලඳගන්න මගෙන්නල ලසිප ගත්තා මව කසාල බැඳ දවසවත් ඒතරන් ආතරෙන් මාවයා ඒ විදියට වැරඳගන්න සිපගත්තින පොඩි මුදලක් ආයෝජනය කරලා හොඳ ව්‍යාපාරයක් ගොඩ නඟට හැබැයි ඒක ඇතුළෙම දකින දේ තමයි ක්‍රමයෙන් එයාගේ ජීවිතේ කුඩා වෙලා තියෙනවා. ඔයාගේ භාර්යාවගේ ඔයා අකමැති චරිත ලක්ෂණ 1 2 3 කියලා අඩු කිරීම ලකුණු තියෙන පැති ලිය. මොන හරි එයාගේ හොඳ දෙයක් ඔයාට මතක් වෙනවා නම් කැමති නම් මේ එකතු කිරීම තියෙන පැත්තේ 1 2 3 4 5 කියලා එහෙම ලියාගෙන යන්න. අර අඩු කිරීම ලියන පැත්තේ 1 දාලා කට හොඳ නැත කියලා ලියන්න. දෙවෙනි ඉලක්කම දාන මෙයා කල්පනා කරනවා පෑන හොල් හොල්. ඔය අතරවානේ මොනවා හරි හොඳක් එහෙම මතක් වුණත් කැමති නම් අර පැත්තේ ලියන්න. මේ විදිහට මෙයා එක දිගට නිරුත්සාහකෝ පහක් ලියාගෙන ගියා. දැන් මං කිව්වා දැන් බලන්නකෝ අර ආගේ භාර්යාවගේ හොඳ දේවල් නේ වැඩි. මිනිහෙන් ගා ලැජ්ජස් නැහැ නේද මේකෙන් ඔක්කොම ඉවරයි කියලා කිව්වා. ඒක ළමයි කරන් ඇවිල්ලා වටිනා ජංගම දුරකතනිය. අන්තිමට මේ තාත්තාව ගෙනල්ලා තියෙනවා. විදුවල් ප්‍රතිවරයා මට අරන් දෙන්න පුළුවන් හින්දා අරන් දුන්නේ ඉතින් ඔබතුමාට මොකක්ද ඒකෙන් තියෙන ප්‍රශ්නේ. එතකොට දැන් මේ විදුවල් ප්‍රතිවරයා කියන්නේ මේ තාත්තට සල්ලි තිබුණාට ඒ තාත්තට විනයක්. සමහර පුද්ගලෝ කැම කන්නේ කලබලෙට. කැම ටිකම දගෙන ටට්ටට් කාලා යනවා. මමද කියලා කියනවා සමහර පුද්ගලෝ පාන යන ගම කැම කනවා. කන්නනේ අපි අවසාන වශයෙන් ඔක්කොම කනවා. රස විඳලා කන්න විවේකයක් නැත්නම් මොකක්ද මේ ජීවිතේ? අද බිස්නස් ඇඩ්වයිසර්ත් එක්ක එකතු වෙනවාට සුවිශේෂම දවසක්. ඉතින් ඒකට හේතුව තමයි අපි මේ වෙනකොට ඔයා දන්නවා ගොඩක් වෙලාවට ව්‍යවසායකයොත් එක්ක කතා කරා, ඒ වගේම උපදේශකයන් එක්ක කතා කරා, ඒ වගේම ලංකාවේ බිහි වෙච්ච අද්විතීය දැනුම් සම්භාරයක් තියෙන පුද්ගලයන් එක්කත් අපි කතා කරලා තියෙනවා. ඉතින් අද දවසේදී කතා කරන්නේ අපි ව්‍යාපාර ගැන කෙලින්ම නොවුනා වුණාට, හැබැයි මේ මොන දේ කරත් අපි ව්‍යාපාරයක් කරත් ඔබ රැකියාවක් කරත් අවසානයේ අපි ජීවිතේ බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. අපි ළඟ තියෙන සම්බන්ධතා. සමහර වෙලාවට අපේ ව්‍යාපාරයේ ගොඩාක් සාර්ථක වෙනකොට අපේ පවුල් සම්බන්ධතා සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන්න පුළුවන්. ඉතින් මේ ගැන කතා කරනකොට ලංකාවේ එකට ඉන්න සුවිශේෂිතම පුද්ගලයා හොයාගෙන තමයි අද දවසේදී අපි ආවේ. එතුමා ගැන කතා කරනවා නම් මම එතුමාගේ දේශන හැම එකක්ම අහලා තියෙන නිසාම හිතුවා අනිවාර්යයෙන්ම එතුමා සම්බන්ධ කරගන්න ඕන. මොකද මේ බලන ඔයාට අලුත්ම අදහසක් අද දවසේ ඇති කරන්න පුළුවන් නිසා. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය සරත් විජේසූරි මහත්මයා එක්ක තමයි අද දවසේදී කතා කරන්න යන්නේ. බිස්නස් ඇඩ්වයිසර් නාලිකා වෙනුවෙන් ඔබතුමාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඇත්තම මහාචාර්යතුමනි, මගේ මම මුලින්ම ඔබතුමායෙන් අහන්න කැමතියි. අපි ව්‍යාපාර ගැන තමයි ගොඩක් කතා කරන්නේ. අපිත් එකතු වෙලා ඉන්න ගොඩක් අය ඒ සම්බන්ධ ගොඩක් උනන්දුවක් තියෙන අය. හැබැයි මේ හැමෝම අපි ඉලක්ක පස්සේ දුවන්නේ. ඉලක්ක පස්සේ දුවනකොට අපි අපේ ඉලක්කෙට විතරක් යනකොට අපේ ගොඩක් දේවල් සමහරට වෙලාවට බිඳ වැටලා, අපේ මානව සම්බන්ධතා කියන එක බිඳ වැටලා. හැබැයි අපි මේ ගැන කතා කරන්න ඕනේ ඇයි මානව සම්බන්ධතා මෙච්චර වැදගත් වෙන්නේ ඇයි කියන එකෙන්ම අපි පටන් ගමු. පළවෙනි කාරණාව තමයි ඕනෑම පෘථග්ජන මිනිස්සේ දියුණුවක් ලබන්නට කැමති. ගයක් දොරක් හදාගන්න, තමන්ට කියලා වාහනයක් අරගන්න, භෞතික සැප සම්පත් භුක්ති විඳින්න ඕනෑම පෘථග්ජන මිනිස්සේ කැමති. ඒ වෙනුවෙන් සමහර වෙලාවට රැකියාවක් කරන කෙනෙකුට ලැබෙන ආදායම මදි වෙන්නට පුළුවන්. සමහර වෙලාවට ව්‍යවසායකයෙක් වෙන්නෙම නිශ්චිත වැටුපකින් තමන්ගේ අරමුණු කරා යන්නට බැරි කම නිසා. කොහොම වුණත් අපි ඉස්සෙල්ලම කල්පනා කරන්න ඕනේ අපි දියුණුව හැටියට දකින්නේ මොකක්ද කියන එක. අර මම කියපු මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම කියන එකත් දියුණුව තමයි. එහෙම දියුණුවක් ලැබපු කී දෙනෙක් සතුටින් ජීවත් වෙනවද කියන එක තමයි අපිට නිතර අහන්න අත්විඳින්න දකින්නට ලැබෙන ප්‍රශ්න. ඒක සතුටින් ජීවත් වෙන්නට නම් හොඳට වියදම් කරන්න මිල මුදල් තියෙන්න ඕනේ කියන එක කාලයක් අපේ රටේ තිබිච්ච පිළිගැනීම. හැබැයි මට මගේ ජීවිත කාලය තුළ මුණ ගැහිලා තියෙනවා නොසතුටින් ජීවත් වෙන පුද්ගලයෝ වැඩි දෙනෙක් හොඳට වියදම් කරන්න පුළුවන් පුද්ගලයෝ. භෞතික සැප සම්පත් උරුම කරගත්ත ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් කරන්න පුළුවන් විදිහට
ධනය සහ බලේ තියෙන පුද්ගලයෝ තමයි නොසතුටින් ඉන්නේ. මම දන්න සමහර පුද්ගලයෝ ඉන්නවා ඒගොල්ලන්ට එක දිගට නිදා ගන්න බෑ. හරිද? තනියම ගමනක් යන්නට බෑ. හරිද? නිදා ගන්න ගියාට පස්සේ තමන්ගේ ගෙදර ජනෙල් දොරවල් හරියට වහලද නැද්ද කියන විමතියෙන් එළි වෙනතුරු අවදියෙන් ඉන්න පුද්ගලයෝ ඉන්නවා. දැන් මෙතෙන්දි පේනවා අපේ සතුෂ්ටිය එහෙම නැත්නම් සතුට කියන එක පිළිබඳ අපි කිසි අනම අවබෝධයක් නැතිව හඹාගෙන ගිහිල්ලා තියෙනවා හරි හම්බ කරන්න. ඒකෙන් අපි අන්තිමට මානසික වෙහෙසකට පත් වෙලා තියෙනවා. ස්වාමි පුරුෂයා භාර්යාව අතර තියෙන සම්බන්ධතාව හොඳ නැහැ. දරුවෝ දෙමව්පියෝ අතර තියෙන සම්බන්ධතාව හොඳ නැහැ. ඥාති මිත්‍රාදීන් අතර තියෙන සම්බන්ධතාව හොඳ නැහැ. ඒ වගේම ව්‍යාපාරික ජාලය තුළ මම අත්විඳලා තියෙන දෙයක් තමයි ඒගොල්ලෝ මේ පීඩනය නැති කරගන්නට මිතුරු සමාගම් පවත්වනවා. ඒ මිතුරු සමාගම් වල අපි දකින්නේ හුඟක් වෙලාවට එක්කෝ යම්කිසි ස්ථානයකට ගිහිල්ලා මදු විත පානය කරමින් රැය දෙගොඩ හරියක් කතා බහ කරමින් ඉන්නවා. සමහර වෙලාවට ඒ මදු විත ප්‍රමාණය ඉක්මවා ගියාට පස්සේ ආවේගකාරී තත්ත්වයන්ටත් පත් වෙනවා. දැන් මේ හමුවීමේ පරමාර්ථයේ කිසියම් මානසික සතුටක් ලබන්නට නම් ඒකත් නැහැ. දැන් මම එකෙන් අදහස් කරන්නේ දැන් ඒ මදුවිතක් පානය කරලා පිළිසඳරක යෙදෙන්නට අවශ්‍ය මානසික මට්ටම පවත්වා ගන්නටත් බැරි වෙලා තියෙනවා. මම මේක දකින්නේ පළවෙනි දේ තමයි ඕනෑ පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයේ යම් ප්‍රමාණයකට කළමනාකරණය කරගන්නට දැනගන්නට ඕනේ. හැම දෙයක්ම කළමනාකරණය කියන එක හරිම වැදගත්. දැන් අපිට මුදල් තිබුණු තරමට අපිට කෑම කන්න බෑනේ. අපිට කන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම තමයි මිනිසියෙකුට තමන්ගේ ජීවිත කාලයේ තුල කරන්න පුළුවන් ප්‍රමාණයකුත් තියෙනවා. තමන්ට ඔරොත්තු දෙන ප්‍රමාණයට කරන්න ඕනේ. මේක ඉක්මවා ගිය හැටි මොකද වෙන්නේ? කායික වශයෙන් දුබල වෙනවා. එහෙම පුද්ගලව හැම තිස්සෙම බෙහෙත් පෙති 7ක් 8ක් තියාගෙන තමයි ජීවත් වෙන්නේ. නිදහසේ ගමනක් යන්නට බෑ. ශාරීරික සෞඛ්‍ය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. මම යෝජනා කරන්නේ දියුණුවක් ලබනවා කියන එකට අපි කිසියම් විනයක් ඇති කරගන්නට ඕනේ. බර කරත්තෙටත් තියෙනවා තිරිංග. අපේ ජීවිතේටත් කිසියම් ආකාරයකට තිරිංග තියෙන්න ඕන. අපි මිල මුදල් හම්බ කරලා පළවෙනිම දේ තමයි අපේ ජීවිතය කළමනාකරණය කර ගැනීම. මූලික අවශ්‍යතා ඉටු කරගත්තට පස්සේ ජීවත් වීම කියන කාරණාවට මූලික අවධානය ලබා දෙන්න ඕනේ. පෞලි සමාජිකයන් එක්ක ගමනක් බිමනක් යන එක, විනෝද වෙන එක, එකට ජීවත් වෙන එක. හරිද? එතකොට දරුවන්ගේ කටයුතු වලට අවධානය යොමු කරන එක. දැන් මේ වගේ දේවල් වලට කාලයක් නැහැ කියලා කියනවා නම් අර හම්බ කරන දේවල් වල අවසාන ප්‍රතිඵලය බිඳුවයි කියලයි මට හිතෙන්නේ. පළවෙනිම වැදගත්ම කාරණාව තමයි ජීවත් වීම කියන එක. අපි කිසි කෙනෙක් අවුරුදු 200ක් ජීවත් වෙන්නේ 150ක් ජීවත් වෙන්නේත් නෙමෙයි. 100ක් ජීවත් වෙන්නේත් නැති 100ක් ජීවත් වෙලා කෙනෙක් වැඩකුත් නැහැ කියලා හිතෙනවා. එතකොට කෙටි කාලයක් තමයි මිනිස්සෙකුට නිරෝගීව හොඳ මානසික ශාරීරික සෞඛ්‍යයෙන් යුක්තව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. අපිට කොච්චර සල්ලි තිබුණත් අපි අසනීප වෙන්න පුළුවන්, ලෙඩ වෙන්න පුළුවන්. ඒවා අපිට කියන්න බෑ, අවිනිශ්චිතයි. එතකොට අපි කෙටි ජීවිත කාලය තුල නිරෝගීව ජීවත් වෙන්නට පුළුවන් කාලය අපි හරියට කළමනාකරණය කරගන්නට ඕනේ. අපිට ඔරොත්තු දෙන විදිහ වැඩ අපි කරන්නට ඕනේ. ආහාර පානවල සිට අනෙකුත් සියලුම දේවල් දක්වා අපිට ඔරොත්තු දෙන ආකාරයට ඒව කළමනාකරණය කර ගැනීමට යම්කිසි විනයක් තියෙන්නට ඕනේ. එක පිම්මේ හඹාගෙන යාමේ අවසාන ප්‍රතිඵලය තමයි අනතුර සිද්ධ වෙන එක. මම සාහිත්‍යකරුවෙක් හැටියට හැමතිස්සෙම කල්පනා කරන දෙයක් තමයි අපේ සමාජයේ සශක්තියෙන් ගොඩනැගෙන පුද්ගලයෝ
හරිම ඉහළ තලයක ඉන්නවා. සමහර වෙලාවට පොඩි මුදලක් ආයෝජනය කරලා හොඳ ව්‍යාපාරයක් ගොඩනගනවා. ඒ ව්‍යාපාරයේ ඇතුලේ එයා හොඳ ව්‍යවසායකයෙක් හැටියට විශාල පිරිසකට රැකියාවන් දෙන තත්ත්වයන්ටත් පත් වෙලා තියෙනවා. හැබැයි ඒක ඇතුළෙම දකින දේ තමයි ක්‍රමයෙන් එයාගේ ජීවිතේ කුඩා වෙලා තියෙනවා. එයාගේ මනුෂ්‍ය සම්බන්ධතා දුර්වල වෙලා තියෙනවා. විවාහ ජීවිතේ දෙදරලා ගිහිල්ලා තියෙනවා. දරුවෝ සම්බන්ධව විශාල කනගාටුදායක අත්දැකීම් අහන්නට ලැබෙනවා. ජීවිතය කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලා අපි තේරුම් ගන්නට ඕනේ. මම කියන්නේ ਸਰව සම්පූර්ණ මිනිසු කියලා જાතිය මේ ලෝකේ කොහෙවත් නැහැ. අපි හිතාගෙන ඉන්නවා අපි හරිම හොඳයි කියලා. තවත් කෙනෙකුෙන් අහපුවා අපේ ඕන තරම් වැරදි කියන්නට පුළුවන්. මිනිසයා කියන්නේ හොඳ නරක දෙකේ සංකලනයක්. අපේ පැරණි පොතක කියවෙනවා සුභාෂිතයේ කියන පොතේ කියනවා මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත නිදොස් කෙනෙක් මෙදියත උපදනේ නැත. දැන් මේකෙන් කියන්නේ ਸਰව සම්පූර්ණ මිනිස්සු කියලා જાතියක් මේ ලෝකේ ඉපදිලා නැහැ කියලා නෙමෙයි ඉපදෙන්නෙත් නැහැ. හරිද? අපි හැම කෙනෙක්ම හොඳ නරක දෙකේ සංකලනය. අපේ හොඳක් තියෙනවා අපේ නරකක් තියෙනවා දුබලතාවක් තියෙනවා. පළවෙනි දේ තමයි ජීවත් වීමේදී අපිව විග්‍රහ කරගන්න සමත් වෙන්නට ඕනේ. මගේ තියෙන ප්‍රබලතා මොනවාද හොඳ චරිත ලක්ෂණ මොනවද කියලා මම නිර්වුල්ව අවබෝධ කරගන්නට ඕනේ. ඒවා මම ආරක්ෂා කරගන්නත් ඕනේ දීප්තිමත් කරගන්නත්. වැදගත්ම දේ තමයි මම සමත් වෙන්නට ඕනේ මගේ තියෙන දුබලතා මොනවද කියලා තේරුම් ගන්න. එතකොට අවංකව මගේ තියෙන දුබලතා තේරුම් අරගෙන ඒවා හැකිතාක් අවම කරගන්නට උත්සාහ කරගන්න උත්සාහ කරන්නට ඕනේ. ඒ අවම කරගන්න බෑ නිකන්. ඒවට යම් යම් පියවර ගන්නට ඕනේ. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එක්තරා ස්වාමි පුරුෂේ මාව මුණ ගැහෙන්නට ඇවිල්ලා හරිම ආවේගයෙන් කතා කළා. එයත් ලොකු ව්‍යවසායකයෙක්. ඇකිනම් මට මැරෙන්න හිතලා තියෙන එපා වෙලා තියෙන මං ජීවිතේ මෙච්චර දේවල් කළා කිසි සතුටක් නැහැ. මේ ළමයි 3 දෙනෙක් ඉන්නේ ඉඳ මම මේ ඉවසගෙන ඉන්නවා. ඉතින් මම එයාට සෑහෙන වෙලාවක් කතා කරන්න ඉඩ ඇරියා. ඉඩ ඇරලා මම හිස් කඩදාසියක් අරගෙන ඒක දෙකට බෙදලා එක පැත්තක අඩු කිරීමේ ලකුණ ලියලා අනිත් පැත්තේ එකතු කිරීමේ ලකුණ ලියලා එයාට පෑනක් එක්ක දීලා කිව්වා ඔයාගේ භාර්යාවගේ ඔයා අකමැති චරිත ලක්ෂණ 1 2 3 කියලා මේ අඩු කිරීම ලකුණ තියෙන පැත්තේ ලියන්න. මොන හරි යාගේ හොඳ දෙයක් ඔයාට මතක් වෙනවා නම් කැමති නම් මේ එකතු කිරීම තියෙන පැත්තේ 1 2 3 4 5 කියලා එහෙම ලියාගෙන යන්න. දැන් මෙයා බොහොම ආවේගෙන් ගත්තා මේ කඩදාසිය අරගෙන අර අඩු කිරීම ලියන පැත්තේ 1 දාලා කට හොඳ නැත කියලා ලිව්වා. හරිද? දැන් මේ කට හොඳ නැත කියන එක කියන්නේ යා සරපරුෂයි හරි මොකක් හරි ආවේගකාරී කියන දෙයක් නෑ. ඒක යා එක ලියලා 2 දාලා මෙයා කල්පනා කරනවා. පළවෙනි එකටක් දාලා ලිව්වා. දෙවෙනි ඉලක්කම දාලා මෙයා කල්පනා කරනවා පෑන හොල් හොල්. මම ටිකක් වෙලා බලන් ඉඳලා කිව්වා ඔය අතරවානේ මොනව හරි හොඳක් එහෙම මතක් වුණොත් කැමති නම් අර පැත්තේ ලියන්නකෝ. එතකොට මෙයා නිකන් අකමැත්තෙන් වගේ ලියනවා gedara dora piliwelata taba ganeema. දරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් කැපවීම අර පිරිමැස්ම. දැන් මේ විදිහට මෙහා එක දිගට නිරුත්සාහකෝ පහක් ලියාගෙන ගියා. දැන් මං කිව්වා දැන් බලන්නකෝ අර ඔයාගේ භාර්යාවගේ හොඳ දේවල් නේ වැඩි. ඔයා පහක් ලිව්වනේ මම නෙමෙයි ලිව්වේ ඔයානේ වට මේ පැත්තේ තිබුණ එකයිනේ. මිනිහෙන් ගා ලැජ්ජෙත් නෑ නේද මේකෙන් ඔක්කොම ඉවරයි කියලා කිව්වා. ඒකත් දැන් බලන්න තමන්ව විග්‍රහ කරගන්නකොට තමන්ව අවබෝධ වෙනකොට තමන් තමන්ට අවංක නෑ. එතකොට ඇයි මට තරහයක්? ඇයි මගේ සහකාරීට තරහයක්? මේක විවේක බුද්ධියෙන් කල්පනා කරන්න මිනිස්සෙක් සමත් වෙන්නට ඕන. හරිද? ආවේගයක් ඕනෙම කෙනෙකුට ඇති වෙන්නට පුළුවන්. කවුරු හරි කියනවනම් මට ජීවිත කාලයක් කවදාක්වත් තරහ ඊලා නැහැ කියලා ඒක වෙන්නට බෑ. ආවේගයක් ඇති වෙන්නට පුළුවන්. හැබැයි මිනිස්සෙකුට පුළුවන්කමක් තියෙන්න ඕනේ විවේක බුද්ධියෙන් තනියම කල්පනා කරන්න ඇයි මට කේන්ති ගියේ? ඒකට ගේන්ති තමන් මේක හරියට කල්පනා කරනවා නම් සමහර වෙලාවට තමන් අතේ වරදක් තියෙන බව
දැනෙන්නට පුළුවන්. එක්කෝ තමන් හිටපු මානසික තත්ත්වය නිසා එහෙම කේන්තියක් ගියා වෙන්නට පුළුවන්. ඒ මානසික තත්ත්වය තමන්ගේ ව්‍යාපාරයේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. බැංකු ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. හැබැයි ඒ හින්දා තමන්ගේ පෞලි සමාජිකය විඳිතිය වෙන්නට ඕනේ. අන්නේ එබඳු අවස්ථාවක තමන් සමත් වෙන්නට ඕනේ. තමන් අතින් ඒ සිද්ධ වෙච්ච වරදට සමාවිල්ලන්න. අපේ ඕකනේ. එකයි මං කියන්නේ. අපි අපි අවබෝධ කරගන්නවා වගේම අපි එතනින් එහාට පියවරක් තබන්න යම් කිසි උනන්දුවක් කැපවීමක් කරන්නටත් අවශ්‍යයි. මේකට මහා දැනුම් සම්භාරයක් අවශ්‍ය නැහැ. මිනිස්සෙක් හැටියට හිතන එක තමයි වැදගත් වෙන්නේ. මම මේක පොඩි නිදර්ශනයකින් පැහැදිලි කරන්න. මගේ පැරණි ශිෂ්‍යාවක් මේක මට කිව්වේ. ගේ ස්වාමී පුරුෂයාත් මේ ව්‍යාපාරික ශිෂ්‍යයේ ප්‍රබල කෙනෙක්. තරුණයි ඒගොල්ලෝ විවාහ වෙලා අලුත් ගෙදරක ජීවත් වෙන්නේ. ඉතින් දවසක් මේ සිකුරාදා හවසක මේ දෙන්නා රාත්‍රී ආහාරය ගනිමින් ඉන්න වෙලාවේ ඒ ස්වාමී පුරුෂයාගේ ගමේ ඉන්න යාගේ සහෝදරයා කතා කරලා කිව්වලු අපේ අම්මට අසනීප වුණා. අපි ස්පීතාය ගෙනිච්චා. ලොකු ප්‍රශ්නයක් නෑ. ගෙදර එක්කගෙන ආවා. ඔයගොල්ලන්ට විවේකයක් තියෙනවා නම් සතියන්තය ඇවිල්ලා අම්මා බලලා යන්න. අම්මා කැමති වෙයි කියලා. ඊට පස්සේ මම ටෙලිෆෝන් එක තියලා ඇවිල්ලා භාර්යාවට කිව්වලු අම්මට අසනීප වෙලා ස්පීතාලෙත් ගිහිල්ලා තියෙනවා. අපි වීකෙන්ඩ් එකේ ගිහිල්ලා අම්මව බලලා එමුත්. බිල්ද කිව්වා හා අපිට වෙන වැඩක් නෑනේ අපි යමු. ඒකඟතාවකට ඇති වුණා. දැන් පහුදා උදේ මෙයා මේගොල්ලෝ අවදි වෙලා උදේ තේ බොන වෙලාවේදී එයාගේ එක ෆැක්ටරි එක නිලධාරියෙක් කතා කරලා කිව්වලු මේ අවල් තැන ගින්නක් ඇති වෙලා තියෙනවා. මම තික්මට එන්නම් එයාටත් එන්න කියලා. මෙයා කල් කරන්න දෙන්නේ දැන් මට මේකට යන්න වෙනවා කියලා බිරිඳට කියලා පිටත් වෙලා තියෙනවා. පිටත් වෙන්න ලෑස්ති වෙලා තියෙනවා. ඇස්තිලා මෙයාගේ කාමරේට ගිහලා එයා මේ සුඩු තියෙන දේවල් එහාට විසි කරනවා මෙහාට විසි කරනවා ටිකක් අසහනෙන් හැසිරෙනවා. ඉතින් බිරිඳ ඇවිල්ලා එවලු එයා මොනවද හොයන්නේ කියලා. තිත්ත කුමාරපියගෙන් බැන්නා. ඒ ළමයා කියනවා මාවසර් බිත්තියට හේත් උනා. මම කවදාකවත් එහෙම බැනුම් අහලා නැහැ. මම එහෙම බැනුම් අහන වැඩ කරන කෙනෙකුත් නෙමෙයි. ඊට පස්සේ ටික වෙලාවකින් කිව්වලු මගේ වාහනේ අතුර නැහැ කිව්වලු. ඒකමනේ මෙයා හිමීට ගිහිල්ලා බාත්รูම් එකේ තිබිච්ච වොෂින් මැෂින් එක අරලා මහත්තයාගේ කලිසම කලින් දවසේ ඇඳගෙන ඒක කලිසම දාලා තිබුණලු ඒක අරගෙන ගලවලු ඒක සාක්කුවේ තිබුණලු යතුර. මෙයා ගියේ මීට කලිනුත් එහෙම වෙලා තියෙනවා. මෙයා කියලා තියෙනවා වොෂින් මැෂින් එක රෙදි දානවා නම් සාක්කු බලලා දාන්න. මෙයා යතුර අරගෙන ඇවිල්ලා මෙයාට දීලා කිව්වලු කාර්කේ යතුර ඔය අයියේ ඇඳගෙන ගිය කලිසමේ සාක්කුවේ මේක තිබුණේ මම දැන් මේ වොෂින් මැෂින් එකේ තිබිලා අරගෙන ආවේ. ඒ වුණේ යතුර අරගෙන නිහඬව පිට වෙලා ගියාලු. ඊට පස්සේ මේ ළමයා මට කියනවා එයා ගියාට පස්සේ මම ස්තූපිය වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මාව ඉහිල් කරගන්න මම උත්සාහ කළා. ඒ කියන්නේ ලොකු පීඩනයක ඉඳලා තියෙනවානේ. ඇස් දෙක පියාගෙන මම කල්පනා කළා. ඇයි මගේ මහත්තයා නිරපරාධි මට බැන්නේ? එහෙම කල්පනා කරනකොට මට එක දෙයක් වැටහුණා. එයා හරි බලාපොරොත්තුවකින් උදේ නැගිට අම්මා බලන්න යන්න. ලොකු බලාපොරොත්තුවක්. එක එක පාටම වීදුරුවක් බිම වැටිලා බිඳුනා වගේ ඒ බලාපොරොත්තු බිඳ වැටුණා. මට තේරුණා එයාගේ මානසික තත්ත්වය වෙනස් වෙන්න හේතු. ඒක තේරුම් ගියාට පස්සේ මගේ හිතේ ලොකු සහනයක් ඇති වුණා. මගේ හිතේ එයාගෙන තරහක් ඇති වුණේ නැහැ. මම ඊට පස්සේ මල්ගස් වලට වතුර දාලා ගේ පිරිසිදු කරලා නිවාඩු පාඩුව මගේ නැන්දම්ම කණ්ඩ කැමැතිම කෑම ජාති වගේක් මම හැදුවා. 11 අතර වෙනකොට මහත්තයා ගෙදර ආවලු. ඇවිල්ලා බොහොම නියුන් සොරේකින් ඇහුවලු. අපි යන්න අම්මා බලලා එන්න. ඒ බින්ද කළු යමු. මම ලැස්ති. මම ඔයාගේ අම්මා කණ්ඩ ආසම අර කෑම ජාති ටිකක් දැන් හදලා තියෙන්නේ කියලා කිව්වා. ඇයි කියනවා ඒ වෙලාවේ මගේ මහත්තයා මාව වැළඳගෙන මගෙන් අල්ලලා සිප ගත්තා. මම කසාද බැඳ දවසේවත් ඒ තරම් ආදරෙන් මාව එයා ඒ විදිහට වැළඳගෙන සිපගත්තිනේ. දැන් මේ සිද්ධිය බලන්න මේ දෙන්නවම තේරුම් ගත්ත කියලායි මට හිතෙන්නේ. අර පුද්ගලයාට ආවේගයක් ඇති වුණා. එයාගේ අතින් නොමනා වචනයක් පිට වුණා. හැබැයි
ගෙදරින් පිට වෙච්ච වෙලේ ඉඳලා තැවිලා තියෙනවා. මං ඇයි මගේ වයිෆ්ට කෑ ගැව්වේ? මේක තමයි මිනිස්සුකගේ අවංක භාවය. Taman hari කියලා හිතන්න හොඳ නැහැ කිසිම වෙලාවක. එයත් එක තේරුම් ගන්න. යාගේ ගිහිල්ලා යාගේ ප්‍රශ්න ඔක්කොම විසඳුවත් එයා මනසින් සෑහෙන පීඩනයක් ලැබලා තියෙනවා. එයා ගෙදර එන්නේ ඇවිල්ලා අල්ලාමයා ගිහින් හරි නියුණු සරේකින් කතා කළේ කියලා. එයා එයාගේ වරද එයා පිළිගගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකට වැදගත් දේ තමයි අර කාන්තාව. එයා ඒ ප්‍රශ්නේ එයා විග්‍රහ කරගත්තා. අපිට ඔය ටෙලිනාට්‍ය ඔළු ගන්නන්නේ ඕක නෙමෙයිනේ මොනව හරි උනාම හරි මට බැන්නනේ මම ඉන්නේ නැහැ කියලා එයා ඇඳුම් දාගත්තා, සූට් කේස් එකක් ගත්තා, වාහනයක් ගෙන්න ගත්තා, පිට වෙලා ගියා. ඉතින් කවදාකවත් ඒක ජීවත් වීම නෙමෙයි. හරිද? ජීවිතය අහිමි කරගෙන. දැන් ළමයා කියපු දේ දන්න මාව ඉහිල් කරගන්න මං කල්පනා කළා. හැම මිනිස්සුෙකුටම මේ ශක්තිය තියෙනවා කියලා මම හිතන්නේ. ඊට පස්සේ එයාව මෙයා කළමනාකරණය කරගත්තා. හරිද? ඇයි අත්දැකීමට මුහුණ දුන්නා. ඒක කොච්චර ලස්සනද. මං කියන්නේ ජීවත් වීම කියන්නේ මේකයි. ජීවිතේ කළමනාකරණය කරගන්න කියන්නේ මේකයි. ජීවිතේට විනයක් අවශ්‍යයි කියන්නේ ඒකයි. භෞතික වශයෙන් අපිට දියුණුව ලබන්නට පුළුවන්. ඒක හරියට ගණන් හදලා අපි ප්‍රතිඵල ලබනවා වගේ. ජීවිතය කියන්නේ මිනිස් හැඟීම් එක්ක සම්බන්ධ දෙයක්. මිනිස් හැඟීම් කියන දේවල් ස්ථාවර නැහැ. මිනිස් හැඟීම් ඒ අවකාශය තුළ වෙනස් වෙනවා. ඒ හින්දා හැම මිනිසෙක් තුළම කිසියම් සංවේදීතාවක් තියෙන්න ඕනේ. විශේෂයෙන්ම තමන් සමග ජීවත් වෙන පුද්ගලයන්ට ඉස්සෙල්ලා. තමන් එක්ක වැඩ කරන පුද්ගලයන්ට ඉස්සෙල්ලා. තමන් යටතේ සේවය කරන පුද්ගලයන්ට. ඒතකොට තමන්ගේ මේ ජීවිතයේ මේ රටාව හරියට කළමනාකරණය කරගන්න බැරු ගියොත් ඒ පුද්ගලයා භෞතික වශයෙන් දියුණුවක් ලබන්නට පුළුවන්. හැබැයි මානසික වශයෙන් සතුටක් නැති හැම තිස්සෙම පීඩණයකින් ඉන්න පුද්ගලයෙක් කියලා තමයි මට හිතෙන්නේ. ඒකනේ ජීවත් වීම පොඩි කලාව. ඒ කලාවේ මූලික පාඩම් ටික හරි සරලයි කියලායි මට හිතෙන්නේ. ඔව්. ඇත්තෙන්ම මම හිතන්නේ ඒ විග්‍රහ කිරීමෙන්ම ගොඩක් දේවල් මට ගන්න පුළුවන් වුණා. අනිවාර්යයෙන්ම මම හිතනවා ඔබේ ජීවිතවලත් ඒක ගොඩක් වැදගත් වෙයි කියලා. ඔබතුමා කිව්වා අර ඉලක්කවලට යනකොට මානව සම්බන්ධතා වැටෙනවා කියලා. මේකට ඔබතුමා අඳුනගත්ත හේතු මොනවද? ඒ ටික නවත්ත ගන්න අපිට මොනවද කරන්න පුළුවන්? පළවෙනි දේ තමයි ඉලක්කයක් කරා යනකොට කැපවීමක් තියෙන්න ඕනේ. ව්‍යාපාරයක් කරනකොට ඒ ව්‍යාපාරයට මූලික අවධානය යොමු කරන්න නැතුව ව්‍යාපාරය සාර්ථක කරගන්න බෑනේ. පළවෙනි දේ තමයි යම්කිසි ව්‍යාපාරයක් කරනකොට තමන්ගේ ව්‍යාපාරය පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගන්නට ඕනේ. සමහර පුද්ගලයෝ මම දැකලා තියෙනවා එයා ව්‍යාපාරයෙන් ගොඩනැගුවට පස්සේ දැන් මම තහවුරු වෙලා කියලා එයා තමන්ගේ ව්‍යාපාරයට ඔහේ පවතින්න හරිනවා. හැබැයි අපි දන්නවා ඕනෑම දෙයක් නිරීක්ෂණය කරන්නටත් ඕනේ. මම දන්න පුද්ගලයෝ ගණනාවක් ඉන්නවා සෑහෙන මහන්සියකින් තමන්ගේ ව්‍යාපාරය ගොඩනගලා ඊට පස්සේ එයා එක එක දේවල් වලට විනෝද වෙන්න. සමහර ලාවට ඒගොල්ලෝ චිත්‍රපටි හදන්න. හරිද? දැන් මේ තමන්ගේ ව්‍යාපාරයෙන් ආදායමක් ලබලා තියෙනවා. එයා වෙන දේවල් කරන්න යනවා. ඒ කියන්නේ හෝටල් කරන්න යනවා. හරිද? වාහන ව්‍යාපාර කරන්න යනවා. දැන් මේවට ගිහිල්ලා අර එයාගේ මූලික ව්‍යාපාරය එක එක්කෙනාට බාර දීලා ඒ මූලික ව්‍යාපාරයේ බිඳ වැටිලා අර දේවලුත් නාස්ති වෙලා තියෙනවා. එහෙනම් මම අර මුලින්ම කිව්වේ තමන්ට ඔරොත්තු දෙන විදිහට අපිට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මම හුඟක් වෙලාවට දකින දෙයක් තමයි මේ විශේෂයෙන්ම තරුණ ව්‍යාපාරිකයින්ගේ තියෙනවා නොතිත් ආසාව. ඒ කියන්නේ අසීමාන්තිකව හැමදේම කරන්න යනවා. හරිද? මම කියන්නේ එකක් හරියට කරන්න. තව එකක් හරියට කරන්න. හතරක් පහක් බදාගෙන කරන්න ගියාම මේ ගොඩනැගෙන මිනිස්සුයෙකුට මේක ලොකු සමාගම් ජාලාවන් තියෙන පුද්ගලයෝ ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ වෙන සන්දර්භයක් ඇතුලේ තමයි කරන්නේ. සොශක්තියෙන් ව්‍යාපාරයක් ගොඩනගාගත්ත පුද්ගලයා දැනගන්න ඕනේ මම ගොඩනැගුණේ මේකෙන්. මගේ ප්‍රධාන දේ තමයි මෙතන. මම මේක හරියට කළමනාකරණය කරගන්න ඕනේ. කියන්නේ දැන් අපි වාහනේට ගොඩ වෙලා ගමනක් යනවනම් පළවෙනි දේ තමයි මගේ වාහනේ මම අනතුරක් නොකර පදවාගෙන යන්නේක. ඒ අතරමඟ වෙන වෙන දේවල් මේ කරන්න සිරි නරඹන්න අරවට මේවට පාරේ ඇති වෙන ප්‍රශ්න වලට මැදිහත් වෙන්න ගියාට පස්සේ මටයි අනතුරක් සිද්ධ වෙන්නේ. මෙන්න මේක එක දෙයක්. එහෙනම් මම යෝජනා කරන්න කැමති දෙයක් තමයි ව්‍යාපාරිකයින්ට
අඩුම ගන්න සතියකට එක දවසක් විවේකයක් ගන්න. ඒ විවේකේ ගන්න පුළුවන් කිහිප ආකාරයකට. මම යෝජනා කරන්නේ විවාහක පුද්ගලයෙක් නම් එදාට කොහෙවත් නොගියත් ගෙදරින් ඉන්න. තමන්ගේ භාර්යාවත් එක්ක කැමති විදියට කෑම ටිකක් හදලා සන්තෝෂෙන් කෑම කන්න. දරුවොත් එක්ක එදාට කාලය ගත කරන්න. පොඩි බාධා කිරීමක් කරන්න. මොකද ඔබතුමාගේ දේශනාවකම ඔබතුමාගේ තාත්තා ගැන ඔබතුමා මේ වගේ කතාවක් කියන. ඒගනත් අපි කියලා ඔබතුමා මේ බලන හැමෝටම මේක වැදගත් වෙයි. මගේ තාත්තා ඇත්තටම මේ බේකරි ව්‍යාපාරයක් කළේ. සුළු ව්‍යාපාරයක ඒ කාලේ මේ විවෘත ආර්ථිකය එහෙම ඇති වෙලානේ. අපේ තාත්තා සතියකට දවසක් වැඩ කරන්නේ. හරිද? සතියකට දවසක් වැඩ කරන්නේ. එදාට අම්මට නිවාඩු. අපි කියන්නේ අම්මගේ නිවාඩු දවස කියලා. ඉතින් අම්මටත් තියෙනුනේ ගමන බිමනක් යන්න නෑ දැයි බලන්න. අම්මගේ නිදහසට ඒ ගමන් බිමන් යනවා. තාත්තා එදාට අම්මට සතියට සෑහෙන්න දර ටික පළලා අඩු කරනවා. කුස් කෙඩියක් දෙයක් කඩලා තම්බනවා. හොඳට සම්බෝලයක් කොටනවා. කිරි හොද්දක් හැඳි ගන්නවා. තාත්තට පුළුවන් විදිහට ඒ කුස්සිය වැඩට කරලා අපි ඔක්කොම එකතු කරගෙන ඔයට ගිහිල්ලා නාගෙන එනවා. ඉතින් නාගෙන අපි එනකොට සෙල්ලම් කරලා අම්ම ඇවිල්ලා ඉතින් අපි ඔක්කොමගේම පිඟන් ටික වටේට තියාගෙන කෑම බෙදෙනවා. ඉතින් තාත්තත් කන්නේ අපිත් එක්ක, අම්මත් කන්නේ අපිත් එක්ක. අපි අපේ ලෝකේ විස්තර කියනවා, තාත්තට කරන්න තියෙන වැඩ ගැන කියනවා, අම්මට කරන්න තියෙන යුතුකම් ගැන කියනවා. පොඩි සමිතියක් වගේ හරියට ඒ කෑම කන්න වෙලාව. එතකොට පවුලේ මනුෂ්‍ය සම්බන්ධතා ඇති වෙන එක. දැන් අද මම දකිනවා සමහර වෙලාවට භාර්යාවකට තමන්ගේ දරුවන් සම්බන්ධ වෙන්න පුළුවන්, තමන්ගේ අසනීපයක් සම්බන්ධ වෙන්න පුළුවන්, තමන්ගේ දෙමව්පියෝ සම්බන්ධ වෙන්න පුළුවන්. යම් කිසි දෙයක් තමන්ගේ ස්වාමි පුරුෂයාට කියන්න හදනකොට එයාට තරහ යනවා. මම මේ නැහිලා නැහිලා මොන මල්ලි ලව්වක් කියනවාද කියලා අර මිනිස්සු සතෙක් වගේ කෑ ගහනවා. ඒතර දැන් බලන්න ජීවිතේ පිගාන බිඳ වැටිලා බිඳිනවා වගේනේ බිඳින්නේ. අසංවේදීකම තියෙන්නේ. ඒතර එයා කොච්චර හම්බ කළත් මොකටද? එයා හම්බ කරන්නේ ජීවත් වෙන්නනේ. ජීවිතය ගැන සැනසෙල්ල සතුට සඳහා නම් එයා හම්බ කරන්නේ එයා ඒක ගැන අසංවේදීනි. ඒතර දැන් සැරයක් තිසරයක් මේක ඉවසන්නට පුළුවන් කාන්තාව එතනින් පස්සේ එයා එයාගේ ස්වාමි පුරුෂයාගෙන් දුරස්ත වෙනවා. මේක තව තව ඊට පස්සේ දුරස්ත වුණාට පස්සේ දැන් ස්වාමි පුරුෂයා කියනවා මම මෙච්චර නැහිගෙන කරනවා, මෙච්චර දේවල් ගොඩනගලා තියෙනවා, මම එයාට වාහනයක් කරන් දීලා තියෙනවා, සියලු පහසුකම් තියෙනවා, සේවකයෝ තියෙනවා, මට හරි නපුරුයි රළුයි කතා කරන්න දන්නේ ආදි වශයෙන් දෝෂාරෝපණය කරනවා. ඇයි එහෙම වුනේ? මම මේකයි කියන්නේ අපිව විග්‍රහ කරගන්නට ඉස්සෙල්ලා සමත් වෙන්නට ඕනේ. විග්‍රහ කරගන්නවා කියන්නේ මම මේ දේ කරපු එක හරිද වැරදිද? මේක තේරුම් ගන්න බැරි නම් මිනිහෙක් කොහොමද ව්‍යාපාරයක් කරන්නේ? ව්‍යාපාරයක් කරන්නේ ඒක සෑහෙන බැරෑරුම් වැඩක් නේද? අපි රැකියාවක් කළා පඩියක් ගන්නවා වගේ නෙවෙයි ව්‍යාපාරයක් කරන ආයෝජනයක් කරලා ලාභයක් ලබලා ඒක ලොකු නිර්මාණ ශක්තියක් එතන තියෙනවා. එහෙම මිනිහෙකුට ඒ ජීවිතය කළමනාකරණය කරගන්න බැයි. ඒක තමන්ගේ පොඩි ඒ කියන්නේ මොකක් හරි බුරුල්ලිච්ච නට් එකක් වගේ ඒක තද කරගන්න ඕනේ. අන්ක එක දෙන්න ඕනේ ජීවත් වීම කියන කාරණාවට. තව වැදගත් දෙයක් තමයි මෙන්න මෙතනදී මම කියන්නට කැමති. හුඟක් වෙලාවට අපේ ව්‍යාපාරික ලෝකයේ ඇතුලේ මම දකිනවා මේක මේ මෑත කාලේ දකින දෙයක්. ඒක තමයි තමන්ගේ වටිනාකම් කියන දේවල් අමතක කර ගැනීම. වටිනාකම්. දැන් මම ඉස්කෝලේකට ගිහිල්ලා දෙමව්පියන්ට දේශනයක් පැවැත්වුවොත් දේශනේ පැවැත්තලා ආපු වෙලේ ඉඳලා මට දුරකථන ඇමතුම් ගණනාවක් එනවා. දවස් ගණනාවක් තිස්සේ වැඩියෙන්ම කතා කරන්නේ කොක් වෙලාවට අම්මල කාන්තාව. මොනවද මේ කතා කරලා කියන්නේ? තමන්ගේ ස්වාමි පුරුෂයාගේ වෙන සම්බන්ධතාවක් තියෙනවා. වැඩ කරන තැන මේ විදිය සම්බන්ධතාවක් තියාගෙන ඉන්නවා. එයාගේ එයා කෙරේ තිබ්බ විශ්වාසය බිඳ දාලා තියෙනවා. දැන් මෙන්න මේ විදිහේ දේවල් අහන්න ලැබෙනවා. ඉතින් අහලා බලන්න හුඟක් තරුණ පුද්ගලයෝ. ඒතර දැන් මේ සල්ලි හම්බ කළාට පස්සේ මිනිස්සුන්ගේ තියෙන පොඩි අසහනකාරී තත්ත්වයක් තමයි මම මේකෙන් දකින්නේ. ඒතකොට ඒගොල්ලෝ කල්පනා කරනවා තමන්ට මේ සල්ලි හම්බුණාට පස්සේ තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන් කියලා. විනෝදකාමී ජීවිතවලට නැඹුරු වෙලා ඒවට පුරුදු වෙච්ච පුද්ගලයන් ආශ්‍රය කරන්න පටන් අරගෙන අවසානයේදී පොඩි සල්ලාල තත්වයකට
පත් වෙලා සේරම දේවල් නැති කරගත්ත මිනිසු ගැන මම දන්නවා. සමහර කෙනෙක් නැති කරගත්තේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒ වුණාට එයා වංකෝ කල්පනා කරලා බලන්න ඕනේ මම මිනිස්සෙක්ද කියලා. මොකද්ද මගේ ජීවිතයේ තියෙන වටිනාකම? හරිද? එතකොට ඒ විදිහට මෙයාගේ අනිත් පාර්ශවයත් වැඩ කළොත් මොකද වෙන්නේ? එයා ඒකට කැමතිද? එහෙනම් ජීවිතේට යම්කිසි විනයක් තියෙන්න ඕනේ. එක ව්‍යාපාරික මහත්තේ ගොම් තරුණ හොඳට ව්‍යාපාරය කරගෙන යන පුද්ගලෙක් යා මාත් එක්ක ඇවිල්ලා කියපු එක දෙයක් තමයි එයාට එයාගේ බිරිඳත් එක්ක ගත කරන ජීවිතේ කිසි සතුටක් නැහැ කියලා. ඉතින් මම දීර්ඝ වශයෙන් එයාට ඇහුම්කන් දුන්නා. එයා කියන්නේ එයාගේ එයාව තේරුම් ගන්නේ නැහැ. මම තේරුම් ගන්නේ නැහැ කියන එක ඔයා පොඩ්ඩක් විග්‍රහ කරලා බලන්න. නෑ එයා එක්තරා විදිහකට අමුතු දේවල් හිතන්නේ. මගේ ආකල්පය යාගේ ආකල්පය වෙනස්. ඉතින් මෙයාට හරියට පැහැදිලට උත්තරත් නෑ. ඒගොල්ලෝ අවුරුදු 4ක් 5ක් ප්‍රේම සම්බන්ධතාවකින් විවාහ වෙච්ච දෙන්නේ. ඒත් මම ඇහුවා එතකොට ඔයගොල්ලෝ අවුරුදු 4ක් 5ක් ඇසුරු කරලා විවාහ වෙන්න තීරණය කළ යම් කිසි තීරුම් ගැනීමක් උඩනේ. දැන් ඇයි එහෙම කියන්නේ? රගෙන නෑ යා ටිකක් හරි අමුතුයි. මොකද අමුත්ත. දැන් මෙයාට මේකට හරියට පැහැදිලිව කියාගන්න බෑ. එයා නිකන් දෝෂාරෝපණ ස්වරූපයකින් තමයි කියන්නේ. එයා ඉතින් අවසානයේ කියලා ඉවරලා කියන්නේ. මට දැන් හිතෙනවා මේ නීතිය මෙයාගෙන් වෙන් වෙන්න. මට පුළුවන් දරුවෝ දෙන්නට වන්දියක් එවන්න, එයාටත් වන්දියක් එවන්න. මේ මට තියෙන එකම ප්‍රශ්නේ තමයි මගේ අම්මා කැමති නැහැ මම නීතියෙන් වෙන් වෙනවට. ඔහොම ප්‍රශ්නයක් තමයි මෙයා කියන්නේ. මං කොහට පුළුවන්ද ඔයාගේ භාර්යාව මට පොඩ්ඩක් යොමු කරන්න? එයාත් එක්ක එයාටත් ප්‍රශ්නයක් තියෙනවනේ. හරිද? දැන් ඒ මිනිස්සුත් එක්ක මම කතා කළා. ඒ මිනිස්සුත් එක්ක කතා කරනකොට මට දැනුණ දේ තමයි පළවෙනි දේ තමයි මෙයා එයාව නොසලකා හැරි එයා කරන කිසි දෙයක් ගැන මෙයාට කියන්නේ. දැන් උදේ ඔයා කොහෙද යන්නේ කියලා ඇහුවොත් ඒකට උත්තරයක් දෙන්නෙත් නෑ. මොනවද අහන්නේ? ඉතින් මම රාජකාරියක් කරන මිනිහෙන්නේ. උදේ පාන්දරම ඇවිල්ලා කොහෙද යන්නේ කියලා අහන්නේ. හරිද? දැන් එතකොට දැන් මේ පුද්ගලයා මේ විදිහට ටික ටික මානසික වශයෙන් මේ මනුස්සයව ඈත් කරලා. එතකොට දැන් මෙයා තේරුම් අරන් කරලා තියෙන්නේ මම කතා කරනවා එයාට රුචි නැත්නම් මම අප්‍රසන්න නම් මං ඉතින් නිහඬව මගේ ළමයිගේ වැඩ ටික කරගෙන මම ඉන්නවා. බෑ ඉඳ හිට යහනට ආපුවාම මට එයා ගැන හැඟීමක් ඇති වෙන්නේ. හරිද? මට ඒ කාර්යයේ නිමග්න වෙන්න සතුටක් නැහැ. එයා කෝපයටපත් වෙනවා. ඊට පස්සේ මම මේ දෙන්නම එකට කියලා සාකච්ඡා කළා. දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා දවස් ගණනාවක්. අවසාන වශයෙන් මේ පුද්ගලයා පිළි අරගත්ත ඇත්තටම මගේ අතින් ලොකු වරදක් සිද්ධ වෙලා තියෙනවා කියන එක එයා පිළි අරගත්ත. මාත් එක්ක එයා පිළි අරගත්තේ. එයා ඒක පිළි අරගත්ත දේ තමයි එයා දැන් ව්‍යාපාරයේ ටිකක් සාර්ථක වුණාට පස්සේ එයාට වෙන වෙන මානසික ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මේ දෙන්න ආදරය කරන කාලේ දෙන්නගේ තත්ත්වය දැන් වෙනස් වෙනවානේ. මේගොල්ලන්ට ආර්ථික පසුබිමක් ආවට පස්සේ දැන් මෙයාට තියෙනවා මෙයාගේ පිරිඳ නිකන් ලස්සනට නිකන් අපි කියන්නේ විලාසිතා කරන්න දන්නේ නැහැ. තැනකට එක්ක ගෙන යන්න බෑ. නිකන් ගොඩේ පාටයි. හරිද? මෝඩ පාටයි. එහෙනම් මෙයා තනියම තැනකට යන්න තමයි උත්සාහ කරන්නේ. ඒතර මෙයාට ඒ දිනවල මිට වෙඩි ඉගෙන ගත්ත ගෑණියෙක් කොමට බැඳින්න තිබුණේ. එයා වෙන සමාජ අවකාශයට ගියාට පස්සේ ඒව දකිනකොට එයාට හිතෙනවා ඒ ජීවිත හරි සාර්ථකයි මගේ තමයි අස. මම මේවා එකින් එක අරගෙන විග්‍රහ කළාට පස්සේ ඒ මනුස්සය අවසානයේ තේරුම් ගත්ත මේ සේරම දේවල් මගේ මනසින් මම ඇති කරගත්ත ප්‍රශ්න කියලා. හරිද? මම යාට යෝජනා කරපු දේ තමයි පළවෙනි දේ තමයි ඔයාට වෙනස් වෙන්න පුළුවන්. ඔයා අවංකව පාපොච්චාරණයක් කරන්න තමන්ගේ භාර්යාව ඉදිරි. කොහොමද ඒක හරි අමාරු වෙන්නේ? මං ගෝ අපි ඒකට පුරුදු වෙමු. පුරුදු වෙමු කියන මම මේ කාන්තාවටත් යෝජනා කළා. එයා යම් කිසි ආකාරයකට එයාව තේරුම් ගන්න තියෙනවා. ඔයා එයාට උදව් කරන්න වෙනස් වෙයි. හරි. එයා යමක් කියනකොට ඔයා ඒක මග හරින්න එපා. ඒකට එකඟ වෙන්න. සති දෙක තුනක් අතර
කාලය තුල මේ පුද්ගලයා ඇත්ත වශයෙන්ම මේ තැනැත්තියත් එක්ක හොඳට තමන්ගේ මේ ප්‍රශ්න එකට වාඩි වෙලා කතා කරන තත්ත්වයට පත් වුණා. වරින් වර මාමත් හම්බ වෙන්නට ආවා. අවසාන වතාවට මේ දෙන්න මාව හම්බ වෙලා ඇවිල්ලා යනකොට මම දැක්කේ මේ අලුත විවාහ වෙච්ච දෙන්නේ ප්‍රේමයෙන් යනවා වගේ. හරිද? අර බුදුරණවන් කරකට අත දාගත්ත විහිළුවක් කර කර ගිහින් අන්න බලන්න ජීවිතේ හම්බ වෙච්ච තැන. හරිද? ජීවිතේ හම්බ වෙච්ච තැන. ඒ කියන්නේ ජීවිතේ තියෙන්නේ කොතනද? ජීවිතේ තියෙන තමන්ගේ දෙපා ළඟ. තමන් හිතාගෙන ඉන්නවා වෙන අවකාශයක තමයි ජීවිතේ සතුට තියෙන්නේ කියලා. ඒ වෙනුවෙන් තමයි යා කල්පනා කරන්නේ. මෙන්න මේ වගේ දේවල් පුද්ගලෙ තනියම තේරුම් ගන්න පුළුවන් වෙන්නට ඕනේ. මම සාහිත්‍යකරුවෙක් හැටියට තේරුම් මරන් තියෙන දේ තමයි ඕනෑම මිනිසෙක් තමන්ට ජීවිතාවබෝධයක් ලබන්න පොතක් පතක් කියවන්න ඕනේ. හොඳ චිත්‍රපටියක් බලන්න ඕනේ. නාට්‍යයක් බලන්න ඕනේ. රටේ තොටේ ඇවිදින්නට ඕනේ. හොඳ ගීතයක් කවියක් රස විඳින්න පුරුදු වෙන්නට ඕනේ. ලෝකේ හැම උසස් සාහිත්‍ය කෘතියකින්ම නිරූපණය වෙන්නේ මනුෂ්‍ය ජීවිතය ගැන, මනුෂ්‍ය සම්බන්ධතා ගැන. මනුෂ්‍ය සම්බන්ධතා ගොඩනගන්නේ කොහොමද? මනුෂ්‍ය සම්බන්ධතා බිඳ වැටෙන්නේ කොහොමද? මේ පත පොත කියවනකොට අපි නොදැනුවත්වම අපිට මනුෂ්‍ය ජීවිතයේ පිළිබඳ අවබෝධයක් ලැබෙනවා. ඒ අවබෝධය අවශ්‍යයි ජීවත් වෙන්න. දැන් උදාහරණයක් හැටියට දැන් මම කිව්වොත් දැන් මම පාරේ වාහනේ එලවගෙන යනවා. වැරදි විදියට යම්කිසි කෙනෙක් පාරේ වාහනේ එලවන මගේ වාහනේ අනතුරකින් මං අමාරුවෙන් බේරගත්තා. ඒකට මටත් කේන්තියක් ඇති වෙනවනේ. හැබැයි මම මට කේන්තියක් ඇති වුණයි කියලා මම අර මිනිස්සයත් එක්ක රණ්ඩු වෙන්න යන්නේ. හරි ඒ මිනිහ සමහරවිට මට එයා වැරද්ද කළා මට බැනටත් යන මම ඉවසගෙන ඉන්නවා. ඇයි මම ඉවසගෙන ඉන්නේ? මම ඒ මිනිහගේ මට නෝට ඇටෙන්ඩ් ඕනේ නැහැ කියලා මං හිතා ගන්නවා. එයා තමයි වැරදි. මම මාව සාධාරණීකරණය කරන්න යන්නේ. එක දවසක් බොරැල්ලේ හන්දියේදී මම දැක්කා බොහොම වැදගත් මහත්තයෙක් ටයි එකක් එහෙම දාලා අලුත්ම මෝටර රථයකින් බැහැලා ත්‍රිවිල කාරයකට තිත්ත කුණුහරුපෙන් බයින උදේ පාන්දර. හරිද? එයාගේ ළමයන් තින්නෝ වාහනේ වාඩි වෙලා. මේ ත්‍රිවිල රියදුරා නිසකෝම වැරද්දක් කරලා ඇති ආයේ දෙකක් නෑ. දැන් මං කල්පනා කළේ මේ මහත්තයා මේ කරපටිය පැලඳගෙන ඉන්න මහත්තයා මොකක් හරි සමාගමකාරී ව්‍යාපාරයක හරි ප්‍රධානියෙක් වෙන්න ඕනේ නේ උදේ පාන්දර යා මේ ආවේගයට පත් වෙලා අර මිනිස්සෙක් එක්ක රණ්ඩු වෙන හැටි. ඒක ත්‍රිවිල කාර්යයටත් මේක ඉවසීම ගෑ ඒ මිනිස්සයට කිසි දෙයක් නෑ මේ මිනිස්සෙ ගහන්නත් පුළුවන්. මේක කොහෙන්ද කියලා කරවෙන්නේ? එතකොට අපිට පුළුවන්කමක් තියෙන්න ඕන මං කර තිරිංග තියෙන්න ඕනේ කියලා ඕනෑම අවස්ථාවක අඩියක් පස්සට ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ප්‍රශ්නයක් निराකරණය කරගන්න බෑනේ. දැන් හුඟා ව්‍යාපාරික ශේෂ්ඨවල ඉන්න පුද්ගලින්ගේ මම දකින දෙයක් තමයි ඒගොල්ලෝ ප්‍රශ්න निराකරණය කරගැනීමේදී අසාර්ථක වෙනවා. මට හරි පුදුමයි. ප්‍රශ්න ගණනාවක් කළමනාකරණය කරලා නේ දැන් මේ ව්‍යාපාරයේ ගොඩනගලා තියෙන්නේ. හැබැයි සමහරවිට සේවකගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ගෙදර ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරිද? මේ වගේ ප්‍රශ්නකදී අනවශ්‍ය විදිහට කලබල වෙනවා. කිසිම ප්‍රශ්නකදී කිසිම මිනිසෙක් අනවශ්‍ය විදිහට කලබල වෙන්න හොඳ නැහැ. කලබල වෙලා ප්‍රශ්න විසඳන්න බෑ. ඒ කියන්නේ හදිසියේ කොරස් කර අත දාගන්න බෑ කියලා. කිසියම් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් තමගේ පෞද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්, දරුවන්ගේ වෙන්න පුළුවන්, ව්‍යාපාරයේ වෙන්න පුළුවන්, සේවක මණ්ඩලයේ වෙන්න පුළුවන්. ටිකක් නිහඬව තනියම කල්පනා කරලා බලන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වෙලා තියෙන්නේ? තනියම කල්පනා කරන්න ඕනේ. මොකද බොහෝ අය ඇවිල්ලා කියන දේවල් තමන් එකපාරට මොළුවට අරගත්තට පස්සේ තමන් නොදැනුවත්වම කාගේ හරි අතගුලුවක් බවට පත් වෙනවා. තමන්ට සිහි බුද්ධියක් තියෙන්න ඕනේ ප්‍රශ්නයක් निराකරණය කරගන්න. ප්‍රශ්නෙකට හැමතිස්සෙම අවමෝෂයෙන් දෙන්නෙක් සම්බන්ධ වෙනවානේ. ඒ දෙන්නට මැදිස්තෝ ඇහුම්කන් දෙන්නට ඕනේ. එක්කෙනෙකුට පක්ෂපාතීව හෝ අනිත් එක්කෙනාට අපක්ෂපාතීව මේ දෙන්නටම මැදිස්තෝ නිහඬව ඇහුම්කන් දෙන්න ඕනේ. දෙන්නටම දෙන්නගේ කතාව කියන්න ඉඩ හරින්න ඕනේ. ඒ කතාව කියාගෙන යනකොට තමන් නිරීක්ෂකයෙක් බවට පත් වෙන්න ඕනේ. ඒ කතාව කියනකොට ආගෙන ඉන්නකොට
තමන්ට මැද තැනක ඉඳලා මේ දෙන්නවම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම පුද්ගලයෙකුට තමයි ප්‍රශ්නයක් निराකරණය කරන්න පුළුවන් වෙන්නේ. අපි නෝ ළමයි දෙන්නෙක් රණ්ඩු වුණායි කියලා කිව්වද? රණ්ඩු වුණාට පස්සේ එක පාට සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා තියෙන්නේ මල්ලිට ගහන්න එපා. නංගිට ගහන්න එපා. එයා පොඩි. එතකොට එක පාට මොකද කියන්නේ? එයාගේ පැත්ත ගන්නවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ අපි මේ අවස්ථාව මගහරින්න තමයි අපි මේ වැඩේ කරලා තියෙන්නේ. අපි හරි දේනි. ඔය එක දවසක් මම ඔය රාජකීය මැක්ඩොනල්ඩ් ආයතනයට ගිය වෙලාවක දවල් වෙලාවක ඉස්කෝලේ ඇරිලා එක මධ්‍යම පාන්තික කාන්තාව එයාගේ දූල දෙන්නත් එක්ක ආවා. ඇවිල්ලා මේ කියන ලොකු දුව කැමති එකක් තෝරගන්නකො කියලා කිව්වා. ඉතින් එළම අර බෝඩ් එක දිහා බලලා ඉවරලා අම්මා මම මෙන්න මේක කන්න කැමතියි කියලා කිව්වා. එකපාරට මේ කාන්තාව අර මේ කවුන්ටරේට ගියා. අරකෙ දෙකක් දෙන්න කිව්වා. හරිද? අර පොඩි ළමයා පැත්තකින් ඉඳලා ඇහුවා දෙකක් කාටද? ඇයිවාට? නෑ මට එපා. ඇයිවා කන්නද? නෑ මට ඕනේ. එහෙනම් ඔයා මොනවද කියන්නේ? මට මුකුත් ඕනේ. තද්ද බලලෙස ඒ ළමයා ප්‍රතික්ෂේප කළා. ඇයි? අක්කට තීරණයක් ගන්න දුන්නා. එයාට තීරණයක් ගන්න දුන්නේ. දැන් මම පොඩි දේවල් ඒතරේ වයසින් අඩුයි එයා ඉහළ පන්තියක ඉගෙන ගන්නවා ඒව නෙමෙයි. හැම පොඩි කාලේ ඉඳලා හැම මිනිස්සුකම ගැන පොඩි අභිමානයක් තියෙනවා. තමන්ට පිළිගැනීමක් තියෙනවා, තීරණයක් තියෙන්න ඕනේ. දැන් මම ඔය හුඟක් වෙලාවට කතා කරනකොට කාන්තාවන්ට කියනවා ගෙදර දොර ජීවත් වෙනකොට පොඩ්ඩක් සහයෝගයෙන් වැඩ කරන්න. නිවාඩු දවසක ඉන්නවා මොනවද කෑම හදන්නේ කියලා කතා කරලා කැමති කෑම බීමක් හදන්න. පොඩි පිළිසඳරක නිමග්න වෙන්න. හැන්දෑවට පුරුදු වෙන්න. ඔක්කොම වැඩ කටයුතු ඉවරුනාට පස්සේ ස්තූපිය වාඩි වෙලා තේ ටිකක් බිබි. අද දවස ගත වුණේ කොහොමද? හෙට අපිට මොනවද කරන්න තියෙන්නේ? පොඩි ප්‍රියමනාප පිළිසඳරක ඉදි. අත වශයෙන්ම මම හුඟක් අය පිළිගන්නවා. පිරිමිත් පිළිගන්නවා. භාර්යාවත් පිළිගන්නවා. එක දවසක් මේක කරනවා, දෙකක් කරනවා, ඊට පස්සේ අතහරිනවා. හරිද? මෙන්න මේක අපේ තියෙන එක දුර්වලකම. තමන් පිළිගන්න ඕනේ තමන්ට ජීවිතී අවශ්‍ය දේවල් කියන වටිනා දේවල් මොනවද. අපි හිතමු කෙනෙක් ආගම දානවා කියලා. යම් කිසි කෙනෙක් කල්පනා කරනවා මේ ආගම ඇදහිම කියන එකෙන් මට පොඩි සාහනයක් දැනෙනවා කියලා. එයා ඒක පුරුද්දක් බවට පත් කරගන්න ඕනේ. මගේ දෙමව්පිය බලන්න යන්න ඕනේ මට ඉඳ හිට ගිහිල්ලා ඒගොල්ලොත් එක්ක කාලය ගත කරන්න ඕනේ කියලා හිතෙනවා නම් ඒක කරන්න ඕනේ. දැන් මම දන්න එක ව්‍යාපාරික මහත්මයෙක් ඉන්නවා. එයාගේ දෙමව්පිය කැමති වුණේ එයාගේ පෙම්වතියට. මෙයා ඊට පස්සේ කොමාරි තනි කැමැත්තට විවාහ වුණා. තනිගමෙන් ත්‍රිවිවාහලා මෙයා දැන් හොඳට ගොඩනැගිලා ඉන්නවා. දැන් මේ පුද්ගලයා එයාගේ අම්මව බලන්න යන්න දැන් අම්මා විතරයි ඉන්නේ. අම්මව බලන්න යන්න කතා කරනවා එයාගේ භාර්යාවට. භාර්යාව යනවා ගිහිල්ලා එන හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් අරගෙන තමයි ගෙදර එන්නේ. මං ගියා තමයි මූසල ගෑණි මගේ මූණ දිහාවත් බැලුවේ නැහැ. මට පෙන්නන්න බෑ. මම නම් ආයේ එන්නේ නැහැ. මට කතා කරන්න එපා. මේක කි එද මේ පුද්ගලයා මාත් එක්ක කියනවා අපේ අම්මගේ දුර්වලතාවක් තියෙනවා. අම්මා වැරදි බව මට තේරෙනවා. මට මගේ අම්මා. මං විතරයි අම්මට ඉන්නේ. මට මගේ ජීවිතේ අම්මගේ පණ තියෙනකල් මං අම්මව බලා ගන්න ඕන රැක ගන්න ඕනේ. හරිද? මම මේ නෝන මාත්‍යත් එක්ක කතා කළා. කතා කරපුවාම එයා පිළිගත්තා එයාගේ හැසිරීමේ වරදක් තියෙන බව. මං ඇහුවා ඇයි ඔයාට පොඩ්ඩක් නම්‍යශීලී වෙන්නට බැරි? එයා කියනවා එයාගේ මහත්තයා තනි කැමැත්තට එයා විවාහ කරගත්තේ නැත්නම් හරිද කවදාක්වත් ඒ තැනැත්තියේ කැමැත්තක් දෙන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලෝ ටිකක් කුලයෙන් අඩු අය කියලා ඒ අම්මගේ තියෙනවලු දැඩිමානය. දැන් මෙයා දැන් පොඩ්ඩක් දැන් විවාහ වෙලා දැන් ශක්තිමත් තලයක ඉන්නේ. අම්ම දැන් දුර්වල තලයක ඉන්නේ. මෙයා නොදැනුවත්වම මානසිකව පොඩි අපි කියන පොඩ්ඩක් ඇටැක් කරන තත්ත්වයක් තමයි තියෙන. උඹ එදා මට කළානේ මං දැන් මෙහෙමයි. ඉතින් මේවා තමයි අපේ මිනිස් දුබලතා.
මං කිව්වේ අපි අපේ විග්‍රහ කරගන්න ඕනේ කියලා මේ දේවල් හරිද මේ දේවල් වලින් අපිට ඇත්ත වශයෙන්ම මොනවද ලැබෙන්නේ හරිද ඒකෙන් අපිට යහපතට වඩා අයහපතක් නම් සිද්ධ වෙන්නේ අපි තේරුම් ගන්න ඕනේ මේ වගේ තැන් වලින් පොඩ්ඩක් ඈත් වෙන්න. ඒ කියන්නේ ජීවිතේ කලපනාකරණය කර ගැනීම කියලා කියන්නේ හැම තිස්සෙම ජීවිතය කියන එක නිකන් අර මේ ප්ලාස්ටික් පයිප් එකක් අතුරු ගලාගෙන යන වතුර ධාරාවක් වගේ නෙමෙයි. ඒක වෙනස් වෙනවා. විවිධ දේවල් නිසා වෙනස් වෙනවා. ඒ නිසා හැම තිස්සෙම අපි පියවි සිහියෙන් යමක් දෙස බලන්නට පුරුදු වෙනවා නම් මං හිතන්නේ ජීවිතේ වෙහෙස කර නැහැ කියලා ඕනෙම කෙනෙකුට. දැන් ඔබතුමාගෙන් මම ඊළඟට අහන්න ඉන්න ප්‍රශ්නේ තමයි අපි මේ මානව සම්බන්ධතා ගැන කතා කරනකොට මම හිතන්නේ ඔබතුමා දීපු උදාහරණ වලින්ම අපිට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒකට විසඳුම ඔබතුමා දැනටම දුන්නා. අපි මේ දරුවන් ගැන කතා කරොත් විශේෂයෙන්ම ව්‍යවසායිකයෝ ව්‍යාපාරිකයෝ නම් ගොඩක් ඒගොල්ලන්ගේ ඉලක්කය වෙලා තියෙන්නේ තමන්ගේ දරුවා ඊට වඩා උඩ තැනකට යවන එක. හැබැයි තාක්ෂණයත් එක්ක මේගොල්ලෝ මේ මානව සම්බන්ධතා ගොඩක් අඩු කරගෙන කියලා තමයි ගොඩක් වෙලාවට අපි දකින්නේ. ඉතින් මේ සමහර වෙලාවට මේ තාත්තට මේ ගැන බලන්න වෙලාවක් නැති වෙන්නත් පුළුවන්. මේක ඔබතුමා දකින්නේ කොහොමද සහ විශේෂයෙන්ම මට ඕන මේකෙන් අපි මිදෙන්නේ කොහොමද කියන එක තමයි දැනගන්න ඕනේ. ඔව් දැන් ලංකාවේ පාසල් වලත් තිබිච්ච ප්‍රශ්නයක් දෙමව්පියන්ටත් තිබිච්ච ප්‍රශ්නයක් විශේෂයෙන්ම දරුවෝ මේ මොබයිල් එකක් ඒකට ඇබ්බැහි වෙලා ඉන්නවයි කියන කැමතිස්සෙම ඒකේ ගේම් ගහනවා කොම්පියුටරේ මේක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා ඉස්කෝල වල නොයෙකුත් සංකීර්ණ ප්‍රශ්නත් ඇති වෙලා තියෙනවා. අවාසනාව ගැන දැන් කොරෝනා වසංගතය ආවට පස්සේ දැන් මේක දෙමව්පියන්ට සහ ගුරුවරුන් දෙගොල්ලන්ටම ළමයට ඌමනාවෙම දෙන්නත් සිද්ධ වුණා. හරි අධ්‍යාපනය ලබා ගැනීම සම දැන් මේකෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙනවා. දැන් තාක්ෂණය කියන එක හැම තිස්සෙම මම කල්පනා කරන්නේ අලුත් පරම්පරාවකට තමයි නිර්මාණය වෙන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි දැන් වැඩිහිටියෙකුට දැන් මේ ජංගම දුරකථනයක් අරගත්තොත් ඒකේ කටයුතු කරන්න ටිකක් අමාරුයි ටිකක් වෙලා යනවා පුරුදු වෙන්න මහන්සි වෙනවා. SMS පණිවිඩයක් යවන්න උනත් ටිකක් හැබැයි කුඩා දරු සමහරවිට මේ පොඩි පන්ති වල ඉන්න දරු මේක ගත්තා මේක අසාමාන්‍ය විදිහට බොහෝටි විදිහට පරිහරණය කරනවා. ඒකට සිද්ධාන්තයක් තියෙනවා හැම තිස්සෙම තාක්ෂණීය නිර්මාණය වෙන්නේ අලුත් පරම්පරාවකට. ලංකාවේ තියෙන එක ගැටලුවක් තමයි වැඩිහිටියෝ මේ තාක්ෂණික මෙවලම් හරහා හරි හම්බ කරන්නට දරුවන්ව ගොදුරු කරගෙන තියෙනවා. දැන් බලන්න කමියුනිකේෂන් එක වෙන්න පුළුවන් වෙන ඕනෑම තැනක නොමනා දේවල් කරන්නේ ඇත්ත වශයෙන්ම පළමුව කවුද? වැඩිහිටියෝ හම්බ කරන්නේ. සමාජයේ විනයක් නැති වෙලා තියෙන එක මම ඔය පොඩි ළමයි තරුණ බාල දරුවන් නීතියෙන් වැරදි වලට අහුවෙච්ච ළමයි පුනරුත්ථාපනය කරන තැන්වල ගිහිල්ලා ඒ ළමිනුත් එක්ක කතා කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම ඒ ළමයින්ම පිරිහුණු වැඩිහිටියන්ගේ ගොදුරු බවට පත් වෙලා තියෙනවා. මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් ටිකක් සල්ලි තියෙන දෙමව්පියෝ ව්‍යාපාරිකයෝ කියලා මේගොල්ලෝ තමන්ගේ දරුවොත් එක්ක කාලය ගත කරන්න ඉතාම අඩුයි. ඒගොල්ලෝ සමහරවිට උදේ වාහනෙන් ගෙනිලා ඉස්කෝලේට බාර දෙනවා එක්ක ඉස්කෝලේ ගාගෙන බස්සල යනවා. සමහරවිට ආපහු රෑ තාත්තා ගෙදරනකොට ළමයාව දකින්නෙත් නෑ. හැබැයි දැන් මෙයාට තියෙනවා දැන් මේ ළමයි මට ඉන්නවනේ කියන ප්‍රශ්නේ නිසා ළමයාට ආදරේ පෙන්වන්න මොකද කරන්නේ? අසාමාන්‍ය විදිහට වියදම් කරනවා. හරිද? අගනුවර එක පාසලක දැන් මේක නම් අවුරුදු ගානකට කලින් සිද්ධ වෙච්ච දෙයක්. එක ළමයෙක් අරන් ඇවිල්ලා තිබිලා තියෙනවා මේ අර වටිනා ජංගම දුරකථනය. ඒක ඉතාම මිල අධික දුරකථනයක්. මේක ඉතින් මුළු පන්තියම මෙයා මේක කොහොම හරි රහසින් ගෙනහල්ලා අන්තිමට මේ තාත්තාව ගෙනහල්ලා තියෙනවා විදුහල් පුතිවරයා ගෙනහල්ලා මේ ගැන කතා කරනකොට කළු මට අරන් දෙන්න පුළුවන් හින්දා අරන් දුන්නේ. ඉතින් ඔබතුමාට මොකක්ද ඒකෙන් තියෙන ප්‍රශ්නේ කියලා ඇහුවලු. එතකොට දැන් මේ විදුහල්පතිවරයා කියන්නේ මේ තාත්තට සල්ලි තිබුණට ඒ තාත්තට විනයක්. හරි දැන් මම දැන් ළමයෙකු ප්‍රශ්නයක් කතා කරන්න ආවට පස්සේ එයා සාධාරණීකරණය වෙන්නට හදනවා. පළවෙනි දේ තමයි ළමයින් එක්ක කාලය ගත කිරීමෙන් ළමයෙකුට උරුම කරන්න පුළුවන් දේවල් සල්ලි වේදම් කළ කරන්න. තාක්ෂණික මේවලම් උපරිම
වටිනාම දේවල් අරන් දෙන්න පුළුවන් මන් දන්න සමහර අය ඉන්නවා යාන වාහන අරන් දෙනවා හරිද එතිතරම් වීදම් කරන්න දෙනවා ක්‍රෙඩිට් කාඩ් දීලා තියෙනවා හරිද ඩෙබිට් කාඩ් දීලා තියෙනවා මේවා කරන්නේ ආදරේට නම් වැරදිලා කියලායි මට කියන්න තියෙන්නේ පළවෙනි දේ තමයි ළමෙක්ව ළමා කාලේ දෙමව්පියන්ගේ අවධානය රැකවරණයේ යටතේ රැක බලා ගන්න ඕන හොඳ නරක කියලා දෙයක් තියෙනවනේ හැම තිස්සෙම හරිද අර කොට පොඩි කතාවක් තියෙනවනේ පොඩි ළමයි නරක දේවල් වලට ඉස්සෙල්ලාම නැඹුරු වෙන්නේ හරිද හොඳ වචනයකට වැඩි අසභ්‍ය වචනයක් ඉක්මනට ඉගෙන ගන්නවලු ඒ නිසා දෙමව්පියෝ දරුවන් කෙරේ අවධානය දැක්වීම කියන එක කල්පනාවෙන් කරන්නට ඕන මෙතෙන්දී ස්වාමි පුරුෂයා සහ භාර්යාව අතර තියෙන යහපත් සම්බන්ධතාව අවශ්‍යයි එතකොට දැන් හුඟක් වෙලාවට ව්‍යාපාරිකයෝ වගේ තාත්තලා කරන්නේ සම්පූර්ණ දරුවගේ වැඩ භාර්යාවට පවරලා පැත්තකට එනවා. එයා කරන්නේ වීදම් කරන එක විතරයි. හරි මොනවා හරි වුණාට පස්සේ දෝෂාරෝපණය කරන්නේ භාර්යාවට. එහෙම නෙමෙයි. ගෙදරක තාත්තගේ අවධානය රැකවරණය ළමයකට අවශ්‍යයි. ළමයෙක් අනවශ්‍ය විදිහට හුදෙකලා කරන්නට එපා. ඒ වගේම දැන් ළමයෙක් කුඩා කාලේ ඉඳලා ඉස්කෝලේ යනකොට දැන් එයා ඇසුරු කරන අය ඒ අයගේ ගෙවල් දොරවල් ඒගොල්ලන්ගේ යාළුවන්ගේ දෙමව්පියෝ ඒගොල්ලෝ එක්කත් අපි පොඩි සම්බන්ධතාවක් තියාගන්න ඕනේ සුහද සම්බන්ධතාවක් තියාගන්න ඕනේ ඒතර අපි දන්නවා අපේ ළමයි හැදෙන පරිසරය මොන වගේ පරිසරයක්ද මේගොල්ලෝ යන්නේ කොහෙද කවද ආශ්‍රය කරන්නේ මේකත් අර දරුවන් වෙනුවෙන් කාලය ගත කිරීම කියන එක මම දන්න පුද්ගලයෝ ඉන්නවා දැන් මට වුණත් එහෙම තියෙනවා පොඩි කාලේ අපේ දරුවන්ගේ පන්තිවල හිටපු යාළුවන්ගේ දෙමව්පියෝ අදටත් අපේ හොඳම යාළු මිත්‍රයෝ බවට පත් වෙලා තියෙනවා දුකසපේදී මේවා වෙනවා. එතකොට දැන් අපි එක්තරා ආකාරයකට ඒ දරුවන් හැදුණු වැඩුණු පරිසරය පිළිබඳ ටිකක් පළල් අත්දැකීමක් ලබනවා. මේක හොඳ දෙයක් හැටියටයි මම සලකන්නේ. සමහර එක දවසක් එක තාත්තා කෙනෙක් මේ ඉස්කෝලේකට ඇවිල්ලා සිකියුරිටි ගාඩ්ගෙන් අහනවලු මේ ඔබතුමා මගේ පුතාව දන්නවනේ මේ එයාගේ මේ ක්ලාස් එකේ ග්‍රේඩ් එක මොකක්ද කියලා. ඒ ළමයාගේ ශ්‍රේණිය මොකක්ද කියලා සිකියුරිටි ගාඩ්ගෙන් අහනවලු. සිකියුරිටි ගාඩ් මේක කියලා ටීචර්ත් එක්ක හිනා වෙලා තියෙනවා. බලන්න උර තාත්තා හරි මිනිස්සෙක්නේ පුතාගේ පන්තිය මගෙන් ඇහිල්ල ඇහුවානේ. මට එයා කොච්චර හම්බ කරපු මිනිස්සෙක් වුණත් එයා සිකියුරිටි ගාඩ්ටත් වඩා පල්ලෙහා තැනකනේ එතකොට ඉන්නේ. නේ තමන්ගේ දරුවා ඉන්න පන්තිය දන්නේ නැත්නම් ඒක සිකියුරිටි ගාඩ් ගන්න කොච්චර අසංවේදී මේ. එතකොට ඒ මනුස්සයා ගෙදර ජීවිතය ගැන හුඟක් දේවල් අපිට මේක ඇතුලේ හිතා ගන්න පුළුවන්. දරුවොත් එක්ක ගනුදෙනුවක් නැහැ. පවුලේ අනිත් සමාජිකයත් එක්ක ගනුදෙනුවක් නැහැ. හැබැයි ඒගොල්ලෝ අපි හරි සාර්ථකයි කියලා හිතාගෙන ඉන්නේ. මෙහෙම අය එක තැනක ගිහිල්ලා පිටියට හේතු වෙනවා. හරි. එන්න මම හැම තිස්සෙම අවධාරණය කරන දේ තමයි දියුණුව කියන්නේ මොකක්ද? මේක තේරුම් ගන්න. විභූති භූෂණ බන්දෝපාධ්‍යාය කියලා වංග නවකතා කරුවෙක් හිටියා. අවුරුදු සිය ගානකට පෙර වංග දේශයේ එයා නවකතාවක් ලිව්වා අරණකට පෙම්බැඳ කියලා. මේක සිංහල භාෂාවට ඉතාම රමණීය ලෙස පරිවර්තනය වෙලා තියෙනවා. මේ නවකතාවේ කථානායකයා අවසානයේදී කියන කතාවක් තියෙනවා. මට ඒක හැමතිස්සෙම මතක් වෙනවා. මිනිසාට අවශ්‍ය වන්නේ කුමක්ද? දියුණු වීමද? සිතට සතුටක් ලැබීමද? ජීවිතයේ දියුණුවක් ලැබුවත් තමාගේ සතුට නැති කරගත් බොහෝ දෙනා ගැන මම දනිමි. ජීවිතයේ රස විඳීමේ ශක්තිය ගෙවි මොටවි ඇති ඔවුන්ගේ ජීවිතයේ නිතරම වෙහෙසකාරී ජීවිතයක් බව මට දැනේ. හරිද? ජීවිතයේ රස විඳීම ජීවිතයේ රස විඳීම කියන්නේ ඇත්ත වශයෙන්ම එක මේ විදිහට විග්‍රහ කරන්න පුළුවන්. අපේ ජීවිතයේ වටිනාකම් කියන දේවල් දැන් දෙමව්පියෝ ඉන්නවා නම් අපි දෙමව්පියෝ රැකබලා ගන්නවා කියන එක. යුතුයුතුකම් කරනවා කියන එක. දැන් මගේ අම්මා ඉස්සර කියන කතාවක් තියෙනවා. ඇරිච්ච ඇස් දෙක ළඟ පේන්න නැතුව වැහිච්ච ඇස් දෙක ළඟ පෙනිලා වැඩක් නෑ. ඉන්න කාලෙහි පාරලා මැරුණට පස්සේ අටපිරිකර පූජ කරලා ලොකු සාංගික දාන දීලා ලොකු අවමගුල් උත්සව අරගෙන වැඩක් නෑ.
අද අපි මේ ජීවත් වෙන සමාජය අපි දකිනවා භෞතික වශයෙන් ලොකු දියුණුවක් ලැබපු පුද්ගලයෝ තමන්ගේ දෙමව්පියන්ට කළ හැකි යුතුය යුතුකම් ඉටු කිරීම සම්බන්ධයෙන් ඉතාමත්ම අසංවේදී. ඉතාමත්ම අසංවේදී. එක පුද්ගලයෙක් මා එක දවසක් මම ওই කතාව කියනකොට කිව්වා මේ මම ඔබතුමා ඔක ওই විදිහට කියන්න එපා. ඉතින් මම හුඟක් වැඩ කරන කෙනෙක්. ඉතින් මට ව්‍යාපාර කරනවා පරිහරණය කරන්න තියෙනවා. මම ඉතින් හැමදාම මගේ අම්මට ගානක් බැංකුවට යවනවා. හරිද? ඉතින් අපිත් ඒ කරන්නේ යුතුකම් තමයි. ඒවත් පොඩ්ඩක් හිතන්න කියලා එයා කියනවා. හැබැයි මම ගැනීම අම්මට වියදම දෙන එක හොඳ දෙයක් තමයි. ඒ වයසක කාන්තාව කැමති තමන්ගේ පුතා ඇවිල්ලා තමන්ව බලලා යන එක. හරිද? බැංකුවට සල්ලි එවනවයි කියන එක ඒක අසංවේදී වැඩක්. ඒක හැංගීමනේ. මේ පුතා ඇවිල්ලා එයාගේ භාර්යාවත් එක්ක දරුවොත් එක්ක ඇවිල්ලා කැම ටිකක් හදාගෙන ඇවිල්ලා අම්මත් එක්ක තාත්තත් එක්ක ඒ දවසේ ගත කරලා යනවා නම් ඒකේ මිනිස්සයාට අර බැංකුවට යුවට වඩා කෝටි ගණක් සමහර වෙලාවට වටිනවා. හැබැයි ඒකට කාලයක් ගත කරන එක අපරාධයක් පාඩුවක් කියලා හිතනවා නම් ඒගොල්ලෝ මිනිස්සුද කියන එක තමයි ඊගාව ප්‍රශ්නේ. හරිද? එහෙම අය තමන්ගේ දෙමව්පියෝ මිය ගියාට පස්සේ ලොකු ශාලාවක මේ මිනිය ගෙනල්ලා තියලා ලොකු පෙට්ටියක තියලා විශාල යාළු මිත්‍රයින්ට කියලා අලංකාර අවමංගල උත්සව අරගන්නවා. දැන් එහෙම තැන්වලට මම ගියාම ඇත්ත වශයෙන්ම හරිම කනගාටුදායකයි. මොන ව්‍යාජයක්ද? මොන බොරුවක්ද? හරිද? මම කොහක් වෙලාවට දකින දෙයක් තමයි සමානවට දෙමව්පියෝ මිය ගියාට පස්සේ සමහර පුද්ගලයෝ අසාමාන්‍ය විදිහට වැළපෙනවා. කෑ ගහනවා ඇටි ගිරියෙන් නොයෙකුත් දේවල්. මම මේ වගේ පුද්ගලයෝ හොඳට නිරීක්ෂණය කරලා තියෙනවා. අර අපේ අම්මගේ කතාව. ඇරිච්ච ඇස් දෙක ළඟ පෙනිලා නැහැ. වැහිච්ච ඇස් දෙක ළඟ හෘද සාක්ෂිය තමයි මේ වද දෙන්නේ. හරිද? මේ මම පදිංචියේ ඉන්න තැන එක වියපත් කාන්තාවක් මිය ගියා. එයාගේ දුව විතරයි හිටියේ. මේ අම්මයි දුවයි හරිම නිතරම පාර යන්නේ එකට පස්සල් යන්නේ එකට කොහෙ ගියත් එකට ඉන්නේ. මේ තැනදී මිය ගිවිලා අපි මලගෙදෙට්ට ගියාම එන සියලුම අයත් එක්ක දුව හරි සන්තෝෂෙන් hina වෙලා කතා කරනවා. හරිද? කතා කරනවා. එයා එක වෙලාවක කියපු දෙයක් අම්මයි මායි හරිම යාළු. අම්මා හැමදේම මාත් එක්ක කියනවා. මාත් අම්මට හැමදේම කියනවා. ඉතින් මම හරි සතුටින් ඉන්නේ. මම කවදාකවත් අම්මගේ හිත රිදෙව්වේ. අම්මා හරි සන්තෝෂෙන් එයාගේ ජීවිතයේ අවසාන ගමන ගියේ. ඉතින් මට අම්මා නැති එක දුකක්. උනාට අම්මා කිසි කරදරයක් නැතුව සන්තෝෂයෙන් මිය ගියේ එක මගේ ලොකු වාසනාවක්. අම්මගෙත් වාසනාවක්. දැන් මගේ ජීවිතයේ අර්ථකථනය කරගෙන තියෙන හැටි ලොකු පෝසත් තැනක් කියන්නේ මේ අවබෝධයකින් එක. මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය වැදගත්ම දේ තමයි අවබෝධය. අවබෝධය කියන එක අපිට විභාග පාස් කරලා ලබා ගන්න බෑ. විවිධ උපාධි අරගන්නට පුළුවන් විෂය යම් කිසි ශේෂ්ත්‍රයක දැනුමක් ලබාගෙන අවබෝධය කියන එක අපි අත්දැකීම් වලින් ලබන්නේ. මනුෂ්‍ය ආශ්‍රයෙන් ලබන්නේ. හරිද? පතපොත කියවීමෙන් ලබන්නේ. යමක් දන්න කියන කෙනෙකුට ඇහුම්කන් දීමෙන් අපි ලබන්නේ අවබෝධය. අපි ඒකට කියන්නේ ජීවිත අවබෝධය කියලා. ජීවිතය පිළිබඳ අවබෝධය. හැම දෙයකටම මේ ජීවිතය පිළිබඳ අවබෝධය ඕනෑම මිනිසෙකුට වටිනවා, වැදගත්. ඒ නිසා මම කියන්නේ පළවෙනි දේ තමයි තමන්ගේ පවුල, භාර්යාව, දරුවන් සම්බන්ධව අවධානයෙන් තමන්ගේ න්‍යාය පත්‍රයේ හැම තිස්සෙම අංක 1 බවට පත් කරන්න. දරුවෝගේ ඉස්කෝලේට යන්න තියෙනවා නම් ඒකට ප්‍රමුඛතාව දෙන්න. හරිද? ඒගොල්ලන්ගේ කටයුත්තක් වෙනුවෙන් තමන්ට කාලයක් ගත කරන්න තියෙනවා නම් ඒක තමයි තමන්ගේ වැදගත් කටයුත්ත බවට පත් කරන්නේ. ඒකට එක එක්කෙනාව යවන්නට එපා. ඒ දේවල් වලින් තමයි දරුවන්ගේ සිත් තුළ දෙමව්පියෝ පිළිබඳ ගෞරවය, ඒ වගේ දේවල් ඇති වෙන්නේ. එතකොට දරුවන්ට ආදරය කරනවා කියන්නේ වියදම් කිරීම නෙමෙයි, තාක්ෂණික මෙවලම් අරන් දීම කියන එක නෙමෙයි. කාලය ගත කරන්නේ නැති වුණාම ගෙවල් වල දරුවෝ හුදෙකලා වෙනවා. අද ඉන්නේ ගෙවල් වල එක්ක එක දරුවයි දෙන්න. දෙමව්පියන්ගේ සම්බන්ධතා නැහැ, සාමූහික ජීවිතයක් නැහැ.
ඉතින් නිරුත්සාහ කොම දරුවෝ මේ තාක්ෂණික මෙවලම් එක තමයි කාලය ගත කරන්නේ. හරිද? ඒ දේ කවුද අවසානයේ ඇති කරලා තියෙන්නේ? මනුෂ්‍ය සම්බන්ධතා මේ ජීවිතේට අපි එකතු කරගන්නවා නම් ඔය ප්‍රශ්න හුඟක් අවම කරගන්න පුළුවන්. කවදාකවත් ඉතින් තාක්ෂණික මෙවලම් වලින් අපිට දැන් මේ වෙනස් වෙන ලෝකේ ළමිනු සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ. අනිත් එක අපි එක දෙයක් තව තේරුම් ගන්න ඕනේ. මේ තාක්ෂණය නිසා ළමයි විනාශ වෙනවා කියලා මිතන්නත් හොඳ නෑ. දැන් මන් දන්න තරුණ ළමයි ඉන්නවා, ළමයි ඉන්නවා, පිරිමි ළමයි ඉන්නවා. ඒගොල්ලෝ මේ අන්තර්ජාලය හරහා ලෝකේ ඉහළම චිත්‍රපටි නරඹනවා. හරිද? ඒව රස විඳිනවා. ඒව ගැන කතා කරන දේවල් වලින් මම ඉගෙනගෙන තියෙනවා හුඟක් දේවල් ළමයින්ට හුඟක් දීලා. එතකොට ඒගොල්ලන්ගේ ලෝකේ පුළුල් වෙනවා. දැන් අපේ කාලේ අපි ලෝකේ ගැන දැනගත්තේ පොතපත කියවලා අර එහෙම එහෙමනේ. දැන් මේ තාක්ෂණය විසින් වෙන ආකාරයකට ලෝකේ පුළුල් කරලා තියෙනවා. ඒක ඉතින් අලුත් પરම්පරාවට ලැබිලා තියෙන දායාදයක්. අපි ඒ පැත්තත් අපි පොඩ්ඩක් හිතන්න ඕනේ. අපි විතරක් හරි අලුත් අය මුකුත්ම දන්නේ නැහැ කියන තැනටත් යන්න හොඳ නැහැ. එතකොට හැමතිස්සෙම ගැටුමක් තමයි ඇති වෙන්නේ. මම ඇත්තටම අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඔබතුමත් එක්ක කතා කළොත් මට දවස පුරාත් කතා කරන්න පුළුවන්. ඉතින් මම ඊළඟට ඔබතුමයන් අහන්න කැමති, ඔබතුමා ගොඩාක් වෙලාවට උදාහරණ ගත්තේ ඔබතුමාගේ ඒ කියන්නේ මම ඇත්තටම ගොඩක් දේශනවල අහලා තියෙනවා ඔබතුමාගේ පවුලෙම ඔබතුමා ගොඩාක් උදාහරණ ගන්න. ඔබතුමාගේ තාත්තා ගැන, ඔබතුමා තාත්තා ගැන වෙන පොතකුත් ලියනවා. ඉතින් මේ කතාව මම නැවත වතාවක් අහන්න කැමති. මොකද ඔබතුමා හැම වෙලාවෙම හැම ගොඩක් කතාවලදී කියන එකක් තමයි මේ බාප්පා ගෙදරින් එක ගැන ඔබතුමා කතා කරනවා. ඉතින් මේ කතාව අහලා නැති ගොඩක් අය ඇති මහාචාර්යතුමනි, මේ හැම එකකින්ම කියන්නේ සරල බව ගැන. ඉතින් මේ කතාව මම ගොඩාක් සැරයක් අහලා මේකෙන් ගොඩක් දේවල් මම ඉගෙනගෙන තියෙනවා. අපි පොඩ්ඩක් ඒ ගැනත් මතක් කරමුද මහාචාර්යතුමනි? ඒ කියන්නේ මේ සරල බව ගැන ඔබතුමාගේ ඒ අත්දැකීම ඇසුරින්ම. දැන් ඇත්තටම දැන් අපි හුඟක් කාලවලට ගේනෝනේ අපි බෞද්ධ රටක ජීවත් වෙන්නේ කියලා. හරි. එතකොට ධර්මයෙන් උගන්වන දෙයක් තමයි අල්පේච්ඡතාව කියන එක. අල්පේච්ඡතාව කියන්නේ සේරම දේවල් අතහරින්න කියන එක නෙමෙයි, ලද දෙයින් සතුටු වෙන්න කියන එක. දැන් අද අපි දකින සමාජයේ තියෙන එක ප්‍රශ්නයක් තමයි තමන්ට හුඟක් දේවල් තියෙනවා. ඒ වුණාට නැති දේ ගැන තමයි හිතන්නේ. තමන්ට ලැබිච්ච දේවල් වලින් සතුටු වෙන්න දන්නේ නැහැ. දැන් මේ ජීවිතයක වටිනාකම් කියන දේවල් තියෙන්නේ භෞතික වශයෙන් රැස් කරගන්න දේවල් මත නෙමෙයි. අපේ මිනිස් හැඟීම් වලින් අපි විඳින දේවල්, සාමූහිකව විඳින දේවල්. දැන් මම ඔය හැමතිස්සෙම කල්පනා කරන දෙයක් තමයි අපේ මේ අපි කුඩා කාලේ අපි ලබලා තියෙන අත්දැකීම්. දැන් මම අර විස්තීර්ණ පවුලක හැවිච්ච කෙනෙක්. ඒ කියන්නේ පවුලේ සමාජිකයෝ ගොඩක් ඉන්නවා. අද වගේ අර හුදෙකලා පවුලක නෙමෙයි. ඉතින් තුන් වේලම ගෙදර කෑම හදලා අම්මා කන්න දුන්නේ. එතකොට අම්මා ලොකු කාර්යභාරයක් කරනවා. හැබැයි මේක හොඳට තාත්තා තේරුම් අරගත්ත තාත්තා මට උදව්පතව් කරනවා. අනිත් දේ තමයි මම ඒ කුඩා කාලේ ලැබපු එක අත්දැකීමක් තමයි ඥාති මිත්‍ර සම්බන්ධතා කියන එක. ද සමාජයේ හුඟක් දුර්වල වෙලා තියෙන දෙයක්. දැන් අපේ තාත්තගේ රැකියාව සහ යාට තියෙන වගකීම් අනුව ටිකක් වෙහෙස කරයි ජීවිතේ. ගේ බාප්පා කෙනෙක් හිටිය ආණ්ඩුවේ රාජකාරියක් කරපු කෙනෙක් පදුල්ලි. බාප්පා මාසයකට සැරයක් එයාගේ රාජකාරි වැඩකට කොළඹ එනවා. එයා එන ගමන් මගදී කෝච්චියෙන් බැහැලා අපේ ගමට ඇවිල්ලා එදා රෑ අපේ තාත්තත් එක්ක ඉඳලා පහුදාට බස් එකකින් කොළඹ ගිහලා එයාගේ රාජකාරි කරගෙන ආපහු බතුළු යනවා. ඉතින් මේක මම දකින්නේ සහෝදරයෝ දෙදෙනෙක් අතර තිබිච්ච ගැඹුරු සම්බන්ධතාවක්. හරිද? අපේ තාත්තත් හරි සතුටුයි ඒ සහෝදරයා එනවාට. බාප්පත් මට ඉතින් හරි සතුටින් එන්නේ තමන්ගේ සහෝදරයා බලලා යන්නේ. ඉතින් බාප්පා එනකොට හැමදාම හොඳටම රැවෙලා. ඒ කාර්ය දුරකථන පහසුකම් නැහැ. ලියුමක් එන්න දවස් 4-5ක් විතර යනවා. ඉතින් බාප්පගේ ගමනේ තින්නේ හදිස්සි. ඉතින් බාප්පා එනකොට රැවෙලා කාලා බීලා අපි ඉතින් හුඟක් වෙලාවට නිදී. ඉතින් බාප්පා වහම අපේ අම්මට සිද්ධ වෙනවා ආපහු දවසක් පටන් ගන්න. ඒක කරදරයක් කියලා හිතුවේ නැහැ. බාප්පට ඇඟෝදන් වතුරු මුට්ටියක් උණු කරනවා. අම්ම කුස්සියට ගිහිල්ලා උයන්න පටන් ගන්නවා.
ඉතින් බා පැඟපත උදගෙන ඇවිල්ලා අම්මට කියනවා අක්කා වැඩි දේවල් හදන්න එපා ඔය හතර පහක් හදලා ගත්තාම ත්‍රම්බින නෑ මන් දී මේ වෙලාවේ හැටියට යන්තම් දෙකක් රත් කරනවා කියලා. ඉතින් කෑම කන වෙලාවේ ගිහිල්ලා බලමුහම පොඩි මගුල් මේසයක් වගේ එකක් පිළියෙල වෙලා 10ක් 12ක් ඥාති හදලා. අපේ තාත්තා තාපු සැරිය බප්පෙක් වාඩි වෙලා රැට නොකෑ වගේම වේලක් කනවා. දැන් එතන තිබුණේ කෑදර ගමන්නේ මේ සහෝදරයට දක්වන ගෞරවයත් එක්ක වාඩි වෙලා කෑම ටිකක් කන එක යාට දක්වන ගෞරවය. ඉතින් කෑම කාලා ඉවරනාට පස්සේ තාත්තා හිමීට ගිහිල්ලා කුස්සියට අම්මට කියනවා මල්ලි හොඳ පිරියෙන් උත්තට බඩ පිරෙන්න කෑම ටික කෑවා. හරිද? දැන් බලන්න අපේ තාත්තා එතන කළේ මොකද්ද? මගේ සහෝදරයාට වෙහෙස නොබලා සංග්‍රහ කළාට බොහොම ස්තුතියි කියන එක තමයි එයාගේ භාෂාවෙන් මේ කිව්වේ. ඉතින් අම්මට වෙහෙසක් නැහැනේ. අම්මා වගේ කිරීමක් එතන තිබුණානේ. පහුදා උදේ බාප්පා යන්න ලැහැස්ති වෙලා අම්මගේ කකුල් දෙක ආව හොඳට ලේසු දිගේ ඇරලා එළලා දන ගහලා වදිනවා. අම්මගේ ඇස් වලින් හැමදාම කඳුළුත් වැටෙනවා. ඉතින් බාප්පා හොඳට සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරපු මිනිස්සේ ඒ වෙලාවේ යාට වැදගත් වුණේ මේ මගේ ඥාති සහෝදරිය කියන එක විතරයි. ඉතින් අපි පොඩි කාලේ මේවා දැකලා අපේ ජීවිතවලට මං හිතන්නේ මොකක් හරි වටිනා අත්දැකීමක් ලැබුවා. කියන්නේ මිනිස්සේ මොන තලයකට පත් වුණා තමන්ගේ ජීවිතයේ යම්කිසි රිද්මයක් තියෙනවා. ඒ රිද්මය තමයි මං කියන්නේ මේ සරල රිද්මය කියන්නේ මං කියන්නේ තමන්ට ඔරොත්තු දෙන දේවල් කරන්න ඕනේ කියලා. ඔරොත්තු දෙන දේවල් වාහනයක් වුණත් වාහනේ වේගෙන් යන්න හදලා තියෙනවා තමයි. හැබැයි අපි අපිට යන්න පුළුවන් වේගෙට අපි යන්න බෑ. ජීවිතයත් එහෙම තමයි. ඒ මිනිස් සම්බන්ධතාවන් පවත්වා ගැනීම කියන එකට යම්කිසි ආකාරයකට ඉවසීමක් සහ කැපවීමක් තියෙන්නට ඕනේ. අපේ ජීවිත අපි කොහොම සංකීර්ණ කරගෙන තියෙන්නේ හැම තිස්සෙම වේසකර විදිහට. සමහර පුද්ගලෝ මේ කෑම කන්නේ කලබලෙට කෑම ටික බදගෙන ටට්ටක් කාලා යනවා. මම දැකලා තියෙනවා සමහර පුද්ගලෝ පාන් යන ගමන් කෑම කනවා. එතකොට කන්නනේ අපි අවසාන වශයෙන් ඔක්කොම කරනවා. එතකොට තමන්ගේ කෑම වේල වාඩි වෙලා ඒකේ කෑම රස විඳලා කන්න විවේකයක් නැත්නම් මොකක්ද මේ ජීවිතේ? හරිද? තේකක් අරගත්තට පස්සේ පීසි දාලා පිඹල පිඹල හයියෙන් හයියෙන් බීගෙන යනවා. තේකේ රස විඳින්නේ නැහැ නේ. අර තේකක් බොන්න ඕන හින්දා බිව්වා. එහෙනම් කියන්නේ මේ සරලත්වයේ කියලා මම කියන්නේ රිද්මයක් තියෙන්න ඕනේ. තමන්ට ඔරොත්තු දෙන රිද්මයක් තියෙන්න ඕනේ. ඔක කියන්නේ දැන් මීටර 1500ක් දුවන්න තියෙන ධාවකයෙක් මීටර් 100 වේගෙන් දුවත එයාට 1500 කවදාකවත් දුවල ඉවර කරන්න බෑනේ. නේද? මීටර් 100 දුවන්න ඕන වෙලාවට එයා 1500 වේගෙන් දුවලත් නෑ. හැම කෙනාම ජීවිතයේ රිද්මය කියන එක අවබෝධ කරගන්න ඕනේ. හැම මිනිහෙක්ම තමන් ඉපදිලා හැදුණු වැඩුණු පදන පසුබිම තමන්ගේ තත්වය මත තමන්ගේ ජීවිතය සකස් කරගන්නට වග බලා ගන්නට ඕනේ. එහෙම මිනිස්සු අසහනේ ඉන්නේ. හොඳ තෘප්තියෙන් ජීවත් වෙනවා, සතුටින් ජීවත් වෙනවා. ඕනෑම මිනිස්සෙක් එක්ක කතා කරනකොට මෙයා සැනසille සතුටින් ජීවත් වෙන මිනිහෙක්ද නැද්ද කියලා කල්පනා කරනවා. සමහර පුද්ගලයෝ මේ සැනසille ලබා ගන්න මොකද කරන්නේ? අසාමාන්‍ය විදියට ජනප්‍රිය පන්සල් වලට ලොකු ලොකු පිළිම හදනවා, ගොඩනැගිලි හදනවා. හරිද? ඉතින් මට හිතෙන්නේ ආමුදුරුත් අසහනේ, මේගොල්ලොත් අසහනේ. මේ දෙගොල්ලම එකම තලයක පුද්ගලයෝ කියලා. ආගම අදහනවායි කියන්නේත් මේ සල්ලි වියදම් කරන එක බලය පෙන්නන වැඩක් නෙමෙයි. ආගමක් අදහන්න ඕනේ තමන්ගේ මානසික සතුෂ්ටියට. හැබැයි අපි අවසාන භාගයට ඇවිල්ලා තියෙනවා. ඉතින් අවසානයේ මම අවසාන භාගය ඇතුළම මම වෙනදහන ප්‍රශ්නට වඩා වෙනස් ප්‍රශ්නයක් තමයි අද ඔබතුමාගෙන් අහන්නේ. ඉතින් අපිත් එක්ක එකතු වෙන හැම ව්‍යාපාරිකයෙකුටම, ඒ වගේම ව්‍යවසායකයෙකුටම, ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්, පාසල් ශිෂ්‍යයින් පවා මේ වෙනකොට මහාචාර්යතුමනි අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒගොල්ලන්ට මම වෙනද ඇත්තටම මේ ප්‍රශ්නේ අහන්නේ ව්‍යවසායකයෙකුට මොකද්ද කියන්න පුළුවන්ද? හැබැයි මම අද ඔබතුමායෙන් අහන්නේ මේ තමන්ගේ ඉලක්කයට යන ගමන් මේ මානව සම්බන්ධතා වැඩි කරගෙන අපි ළඟ තියෙන මේ කලින් තිබුණු බැඳීම වැඩි කරගන්න ඔබතුමාට අවසාන වශයෙන් මොකද්ද දෙන්න පුළුවන් පණිවිඩය? මට හිතෙන්නේ ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිතය ගොඩනගා ගැනීමට මූලික සංකල්ප තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අරමුණක් තියෙනවා. මම මොකද්ද කරන්නේ? අපි කියන්නේ දැනගෙන යන්න ඕනේ කියලා ගම අරමුණක් තියෙනුනේ. දෙවෙනි එක තමයි ඒ අරමුණ කරා යන්න අදිෂ්ඨානයක් තියෙන්න ඕන.
ඕනෑම අරමුණක් කරා යනකොට අප්‍රමාණ බාධා ඇති වෙන්න පුළුවන්. ඒ වෙන් අපි පසුබට වෙනවා නම් කවදාකවත් අරමුණ කරා යන්න බෑ. කෙනෙකුට යමක් වරදින්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ බෑ කියන එක නෙමෙයි. තව සැරයක් උත්සාහ කරන්න ඕනේ. ඒ වැරදිච්ච එකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි අදිෂ්ඨානිය. තුන්වෙනි එක තමයි කැපවීම. මහන්සි වෙන්න නැතුව කිසි දෙයක් කරන්න බෑ. හොඳ ව්‍යාපාරිකයෙක්. ශිෂ්ට සම්පන්න ව්‍යාපාරයක් ගොඩනගපු ඕනෑම පුද්ගලයෙක් සෑහෙන මහන්සි වෙලා තියෙනවා. එයාගේ අරමුණ කරා එයා අදිෂ්ඨානිකින් ගමන් කරලා තියෙනවා. මේ කාරණා තුන හරිම වැදගත්. අද අපි සමාජයේ දකිනවා තමන්ගේ අරමුණ කරා අදිෂ්ඨානශීලීව ගමන් කරපු පුද්ගලයෝ කැපවීමෙන් තමන්ගේ ව්‍යාපාර ගොඩනගපු පුද්ගලයෝ යම් කිසි සන්තාපයකින් ජීවත් වන බව. ඇයි? අරමුණ කරා අදිෂ්ඨානයෙන් ගියාට කැපවීමෙන් ඒක ගොඩනැගුවට මිනිස්සෙක් හැටියට දෙපයින් මේ සමාජයේ ජීවත් වෙන්නේ කොහොමද හිටගන්නේ කොහොමද කියන එක සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා. හරි. යම්කිසි මිනිස්සෙකුට යම්කි මං කියවනේ වටිනාකම් ටිකක් තියෙන්න ඕනේ. යම් සාරධර්ම ටිකක් තියෙන්න ඕනේ කියලා. හරිද? එතකොට මේ වටිනාකම් සාරධර්ම කියන දේවල් කෘත්‍රිමව කෙනෙකුට ජීවිතයට ළඟා කරගන්න බෑ. ඒක තමන්ගේ ජීවිතේ තියෙන්න ඕනේ දැන්. සමහර වෙලාවට කෙනෙක් අඳින පළඳින දේ තමන් මිලදී ගන්න බඩු බාණ්ඩ මේ හැම දෙයක් පිළිබඳවම යම්කිසි විනිශ්චයක් තියෙන්න ඕනේ. අර මං කිව්වේ ඔරොත්තු දෙන විදිහට වැඩ කරන්නට ඕනේ කියලා. මේක තමයි අපේ ඇගීම් කියලා කියන්නේ. සමහර පුද්ගලයෝ ඉන්නවා අද හිල්ටන් එකෙන් කන්න ඕනේ කියලා. හෙට ඔබරෝයි එකෙන් කන්න ඕනේ කියලා. ඒ සල්ලි. හැබැයි අසහනයක් තියෙන්නේ කියලා මට හිතෙන්නේ මම කියන්නේ. මුදල් වියදම් කරලා හොඳ කෑම වෙලක් කොහේ හරි ගිහිල්ලා කෑවට ගමන්නේ. හැබැයි කාටවත් පෙන්නඳ තමන්ගේ බලය තමන්ගේ ශක්තිය විදහාපාන්න මේ විදිහේ ජීවිතයක් ගත කරනවා නම් ඒගොල්ලෝ අවසානයේ වෙහෙසකර ජීවිතයක් ලබන අය. අර කතාවක් තියෙනවා එක වෛද්‍යවරයෙක් කියනවා ලංකාවේ මිනිස්සු හුඟක් ලෙඩ වෙන්නේ කන්න නැතුව නෙමෙයි කාලා වැඩි වෙලා කියලා. ඒ කියන්නේ ජීවිතයට අවශ්‍ය විනය නැතිකම. හැම දෙයකම අවශ්‍ය දෙයක් තමයි විනය. තමන්ට තමන්ව පාලනය කරගන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. තමන් කරන දේවල් හරිද වැරදිද කියලා විනිශ්චය කරන්න තමන්ට පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම දේ. මම හිතන්නේ අද දවසේදී ඔබට අලුත්ම පිටුවක් විවෘත වෙන්න ඇති කියලා. මොකද අපි හැමදාම ව්‍යාපාර ව්‍යවසායකත්වය ගැන කතා කරා වුණාට මානව සම්බන්ධතා මේ දේවල් නැති වුණොත් අපිට සමාජයක් විදිහට ඉදිරියට යන්න බැරි වෙයි. අපි අවසාන ඉලක්කය වෙන්නේ අපේ පවුලත් එක්ක අපි සතුටින් ඉන්න එක. මම හිතනවා ඒකට අවශ්‍ය දැනුම ඔයාට ලැබෙන්නේ නැති කියලා. ඉතින් මේ දේවලුත් ඔයාගේ ජීවිතයට පාවිච්චි කරලා ඔයා වෙනස්ම පුද්ගලෙක් බවට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම මහාචාර්යතුමා අත්‍තරම අපිට අද අපි එතුමාගේ ගෙදරටම තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අපිට කාලය සලසලා දුන්න විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් මේ කරුණු කාරණා ඉදිරිපත් කිරීම ගැන ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමාගේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා සුභ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ආයිත්